ලයි පින්නතන අපි සදාරක් පවත්වමු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල්බර යෝගාවචර පින්නතනි, අද සම්මත වශයෙන් වර්ෂ 2015 දෙසැම්බර් මාසයේ 27 වෙනිදා හැටියන්කොට ශ්‍රී සමනල සෙන්සුන්ට ඊගරාසුනා වූ මේ පින්නතුනොත් ඉත් එක්කම ඒ නව තාක්ෂණය ඇත්තේ ස්කයිප් හරහා මේ අවස්ථාවේදී එකතු වන්නා වූ පින්නතුනොත් ඊගරාසියලා බලාපොරොත්තු වන්නේ මේ භවයේදීම නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා තමන් මේ දින කීපයක් මුල්ලේ පවත්වා යන සූදානම් වන්නා වූ මේ වැඩමුළුවේ ඒ සඳහා එක් දිනක් සඳහා පමණක් මෙතන පැමිණෙනුන් අද දිනේදී අපි සූදානම් වෙලා තිබෙන පරිදි මේ දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ලබා ගන්න. ඉස්සනා බලාපොරොත්තු වෙන පැය දෙකක පමණ කාලයක් ලබා ගන්න. මේ ධර්ම දේශනාව තුළින් අපි දී මතක කරගත්ත නැත්නම් මතක් කරගත්ත කුමන ආකාරයෙන්ද මේ ධර්මාන්දම් ප්‍රතිපදාව ආරම්භ කළා සංසාරයෙන් ඉතර වෙන්න මේ භවයේදීම නිවන් දකින්න කොයි ආකාරයෙන්දම ගමන් කළ යුත්තේ කියලා කෙටි සිහිපත් කිරීමක් කරගත්තා. යමමැනි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ තිබෙනා වූ ධර්මයට අනුගත යුත්තේ කොහොමද? ඊළඟට අපි තවත් සාකච්ඡාවක් පවත්වලා මේ පිළිබඳව තව තවත් පැහැදිලි කිරීම කරගන්න උත්සාහ කරගත්තා. කොයි ආකාරයෙන්ද මේ පින්නතුන් මේ වන විට මේ ධර්මයක් තමන්ගේ පෞද්ගලික අත්දැකීමුත් එකිනෙකට සම්බන්ධ කරගෙන තින්නේ, සිවායේ මොනවද තිබෙන්නා වූ අඩුපාඩුකම් කොයි ආකාරයෙන්ද අපි ඉදිරියට ගෙනියන්න ඕනේ. මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ තවත් ආකාරයකින් මේකට දැක ගන්නයි. මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ තිබෙනා ආකාරයත් ඉදිරි මතක් කරගත්තා. පළවෙනි මතක් කිරීම වශයෙන් පළවෙනි කාර්ය කරේ සීල අනුගායි. දැන් මේ අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ මතක් කළ තිබෙනා වූ නැත්නම් දේශනා කළ තිබෙනා වූ දෙවනි අනුගායිකයද අපි අන්නා දන්නේ. ඒක තමයි සුතමේ අනුගායි. කියන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සංසාරයෙන් යම් කිසි සත්වයක් ඈතර වෙන්න නම් එයා අනුග්‍රහ පහක් දක්වන්න ඕනේ කියලා. ඒක අංගුත්තර නිකායේ තියෙනවා පංච නිපාතයේ අනුගායක සූත්‍රය කියලා සූත්‍රය. ඒක පළවෙනි අනුග්‍රහය තමයි සීල අනුග්‍රහය. සීලෙන් අනුග්‍රහ කරන්න. දෙවෙනි එක තමයි සුතමේ අනුග්‍රහය කියන්නේ සුතමේ වශයෙන්. ඒ අසු පිරු ඥාන වශයෙන්. මම ආල දැනගන්න ඕන බලල දැනගන්න ඕන. තුන්වෙනි අනුග්‍රහය තමයි සාකච්ඡාන අනුග්‍රහය. ඒක මේ ආම්බුලන්ගේ විශ්වාසයේ අවබෝධය හැටියට මේ ආම්බුලන්ට තීරණ වැටහිලා තියෙන ආකාරයට ඔය සාකච්ඡාන අනුග්‍රහය කියන එක භාවනා ලෝකයේ 100% පටලවාගෙන අපි එක මේ අවස්ථාවේ ඉස්මතු කරගන්නෑ නමුත් සමහර වෙලාවට ඉස්මතු වෙන්න පුළුවන්. හතරවෙනි එක තමයි සමත අනුග්‍රහය. පස්වෙනි එක තමයි විදර්ශන අනුග්‍රහය. මොනවාද? අනුග්‍රහ පහක් ඇරෙන්නේ තමයි බුදුහාමුදුරුවෝ මාර්ගය අපිට යන්න ඕනේ කියලා දේශනා කරන්නේ එක් සූත්‍රයක. ඉතින් මේ අවස්ථාවේදී මේ සුතමේ අනුග්‍රහය සඳහා දැන් අපි එනම් දැසගන්න ඕන අනිත් ඒවා ඒ මාතෘකාව තුළදී ඉස්මතු වෙන්න පුළුවන්. අනිත් හතරම මෙතෙන්දි ඉස්මතු වෙන්න පුළුවන්. ඉස්මතු වෙන අපේවා ඊ ආකාරයට සාකච්ඡාවට භාජනය කරගන්න. දැන් මේ සුතමේ අනුගායිතයේ රස ගන්නකොට මේ පින්නතුන් වැඩි පිළිසක් මම හිතන්නේ ගන්නවා. මේ හැමදෙනාගේ බණ මේ විදිහට ආලා ඇති ආපු නැති අය ඉන්න පුළුවන්. සාමාන්‍ය වශයෙන් සම්ප්‍රදාය පිළිවෙල මේ හැමදෙරුව සූත්‍ර පිටකේ සූත්‍රයක් පාඩම් කරගෙන ඇවිල්ලා පාලි වචන ටික ඒක විවචනය කිරීමේ කාර්යයක් කරන්නේ නැහැ. මේ ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේදී මේ ධර්මයේ දේශනා කරන්නේ මේ පින්නතුන් සංසාරයෙන් ඈතර කරගෙන යන සඳහා නෙමේ. මේ ආන්දරෝ සංසාරයෙන් ඈතර වීම සඳහා තවත් යමක් අත්හරින්න තියෙනවා. මේක අත්හරින්න. දැන් මෙතනද යමක් පොඩි බැගෙන මේ ආන්දරෝ වැඩම කරන්නේ නැහැ. මෙතනින් යමක් එකතු වෙගෙන නැවත වැඩම කරන්න සූදානම්කුත් නැහැ. ඉතින් මේ අවස්ථාවේදී මතුවන්නා වනාත්මයට න්‍යාමතු ඉදිරි. නිසා ඒ පින්නතුන්ගේ තිබෙනා කුසල් වලට ප්‍රමාණවත් ආකාරයට මේ අවස්ථාවේදී අනාත්මය මොකද්ද මතුවෙන්නේ කියලා දැන් බලන්න ඕනේ.
යනවා මේ පින්වතුන් විසින් තමන්ගේ අනාත්මය හරහා ධර්ම දේශනාවට වෙන සුචම ඥානිය ලබා ගැනීම සඳහා මාතෘකාවක් හඳුනාගෙන ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරනවා මොකද මාතෘකාව? ඉතින් සක්මන් බාගනාවේ අධ්‍යක්ෂක මොකද කියන කර්මචාරිය සුභංගේ මට අවබෝධ කරගන්න ඇත්තටම අවශ්‍යයි මේක බාහිරට යන මමට අපේක්ෂාවෙන් තමයි දෙන්නේ. නමුත් මට නිරෝධයක් එක්ක ඉබ්බකින් නැවත අරමුණක් එන මේ අවස්ථාව මට හරියට වැටහෙන්නේ නැහැ. ඒක පස්සේ නිරෝධයක් එක්කම ඊට පස්සේ ආපහු කපල එක වෙනවා කියන තැනට එනකොට ඒකත් මට හිතෙන්නේ ඒක නිරෝධ වෙලා තමයි මට දැනෙන්නේ කියන හැඟීමයි මට ඒක සෝදලා. එතකොට මේ දැනීම හරහා ආයි ඔසවලා වා කියනකොට එතන ඒ නාතරුණක් ගැනීමනි ඒ අතරේ මට කොහෙද ඒක ඩිස්ක්‍රිප්ෂන් එකක්වත් ඉදිරිපත් කියලා දැනෙන්නේ නැහැ සෝදලා. මොනවද ධර්මදේශනාවේ මාතෘකාව වශයෙන් මොන යෝජනද? මට හිතෙනවා මේ අරමුණක නිරෝධය ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේ විස්තර කරොත් එතකොට මම හිතන දැන් මට මතක් වෙන්නේ දැන් කාටයි කියලා මට ගැනීමක සම්බන්ධයෙන් ගැටලුවක් ඒින්ද එකට උපකාරයක් වෙයි කියලා දැන් මට මේ මාතෘකාව මතක් වෙන දේ තමයි මට ඒකටේ නිරෝධයත් එක්ක ඊට පස්සේ මම ඒ දැන් සංඥාව දැනීම කියලා දැන් මාත් හදපිටි දැනුණා කියලා පොඩි පාට තියෙනකොට ඒ ඔක්කොම ඉවර වෙලා නේ මේ කට නිරෝධ වෙලා මට දැනෙන. ඒ දෙක ඊට පස්සේ සමහරුණක් අත්‍යවශ්‍යම මට පොඩි අවබෝධයක් ලබා ගැනීම අවශ්‍ය වෙන කියලා හිතනවා. මේ සාරච්ඡා අතරම දාපු ඉල්ලීමක් කරා සංස්කාරින් දුදී මට මතක විදිහට සම්මාදිට්ඨියත් සූත්‍රකපේ සූත්‍රයෙන් මේ ධම්මදේශනා දේශනා කළ දුනා මට මතක විදිහට YouTube එකේ තියෙනවා නැත්නම් නොලබුණාට මේ ලබා ගන්න පුළුවන් ඇටි එක නෝනලා නැති දුන්නා කියන්නේ ඒ සංස්කාරින් දුදී සම්බන්ධයෙන් කියන්නේ නැත්නම් ඊට වඩා වෙනස් ආකාරයෙන් දුදයක් ගැන දුන්නා කියන්නේ හදනවා කියන අරමුණත් එක්ක මම දකින්නවා එතන එතන නිරෝධයක් ඒ අත්හබලක් කියන විදිහට සංයාවක් දීලා ඒ රූපයක් නිරෝධ වෙලා ඉඳන් තමයි මට දෙන්නේ නමුත් ඒක පස්සේ මට අඳුර ගන්න දෙයක් නැහැ අරමුණේ නොකොටම
ඇත්තටම චිත්තක්ෂණයක් හරි මට තව හිතන්න අවස්ථාවක් තියෙනවා කියලා. මට නම් මේ කාර්යයන් සීදී ඉස්සරහිනවා සාමදාංශ. විද්‍යාවෙන්. කීටි ගොඩක් පිටුවිහාරහා තමයි අරන් නිවෙන්නේ. ඒ දුක අතර මට විජේකේ දකින්නවා. නමුත් මට හරි අබරමලා ඔබ එමනම් මොකද කියන්නේ අන්තිම තුන් යදාකමද? හා? ඊට පොදුමාත්‍රාව වල පරිවර්තනය කරගන්න නැත්නම් සමාත්‍රාවක් තියෙනවා නේද මොකද කරන්නේ? දැන් ධර්ම දේශනාව තින් නතර කරගන්න. හා? ඉක්මන වෙලා නෑ. ඔරලෝ තින් නතර වෙන්නේ නැහැ මේ විදිහට කතා කරන උදේට. මොකද කියන්නේ? වලතින් ආපුවාය තින් තුන් යදාකම මොකද කියන්නේ? සක්මන් භාවනාව ගැන අන්තරතනවා. සක්මන් භාවනාව කියන එකේ ගායනයි. නිවන් දකින්න බලන්න ගායයි. හා? එතනින් කොහමද? ගඩියෙන් එතනින් කොහමද? භාවනා දිගටම කරගන්න. සක්මන් භාවනාව විතරක්. මම සක්මන් භාවනාව සම්බන්ධයෙන් කියන්නේ නෙවෙයි කිව්වේ. ගැටළු මතනේ සක්මන් භාවනාවයි. කියන් පරිණග භාවනාවක් ගැටළු නෑ මිස. හරි. හරි. ඒක සක්මන් භාවනාවේ පරිණග භාවනාවේ දෙකම පුදුවේ ගොනු කරලා ගත්තොත් එහෙම බුදු පියාණන් වහන්සේගේ ධර්ම දේශනා තුල කොහෙද තියෙන්නේ? දැන් ඒ උත්තර දෙන්න බානි කිය බාන ධර්ම දේශනාව සූත්‍ර මාත්‍ර වයන් බානි. සක්මන් භාවනාවේ පරිණග භාවනාවේ භාවනා දෙකම අනිත්‍ය වත් කියන්නේ දැනට බුදුහාමුදුරුවන්ගේ දේශනා කරලා තිබෙනා වූ අපි උදේ මතක් කරගත්තා වූ ඒ ධර්මයේ තුල කොහෙද ගැඹලා තියෙන්නේ මොකක් ගැටලුවද? ප්‍රතිපත්තානි කොහෙද තියෙන්නේ? කාය අනුපස්සනාව. ওই භාවනා දෙක තමයි කාය අනුපස්සනාවේ පළවෙනි සහ දෙවෙනි දෙක. පළවෙනි එක ආනාපාන සති සූත්‍රය දෙවෙනි එක තමයි ඉරියාපත. ඉරියාපත ඇතුළේ තමයි අපි ඔය සක්මන් භාවනාව ගන්න. ඒකට සක්මන් භාවනාවෙන් කියන්නේ රූපයක් අරගෙන රූපයක් අරමුණු කරගෙන ඒ රූපය ජීවම් කිරීම සඳහා සූත්‍රයක් තමයි බුදුහාමුදුරේ දේශනා කරන්නේ. ආනාපාන සූත්‍රය කියන්නේ රූපයක් අරගෙන රූපේ ජීවම් කිරීම. ජීවම් කරන්නේ කියලා බුදුහාමුදුරු කියන්නේ ජීවම් වෙන බව බලාගෙන ඉන්නේ. දෙකේම කියන්නේ එකම දේ මේක කරනකොට වෙන දේ බලාගෙන ඉන්නේ. ඒක තමයි සරලෝ කියලා කියන්නේ. ඒක බුදු පියාණන් වහන්සේ එක සියලු බුදුරන්ට අදාළයි අනන්තවත් බුදුරේ දේශනා කරලා තිබෙනා වූ මේ සංසාරයෙන් එතෙර වෙන්නා වූ එකම මාර්ගය තමයි සතර හදිපත්තා. ඒ සතර හදිපත්තාන්ට අදාළව අපි මාතුගාව පෞගේ සතියේ මනිකන් දේශනා වුණා. සතියෙන් සම්මා සතියෙන් සතර හදිපත්තාන්. මාතුගාව පිළිදී නෙමෙයි ගැත්‍ය හැබැයි දේශනාව අවසානයේදී මේ ආන්දුලන් නම දාන සිද්ධ වුණා සම්මා සතියෙන් සතර හදිපත්තාන්. ඔය එක් කරුණක් එකම දැන්වා මේ කරගෙ. දැන් මේ කියන්නේ තෝකම තමයි. දැන් නියෝධියක් දකින්නවා නිරෝධය දැකලා ඊළඟයකට යනවා මේකේ මේ එකක් හැර එකක් යනවා මිසක් ඒව අතර ඉස්සරහක් තමයි දැනගන්න බෑ කියලා තමයි කියන්නේ. ඔව්. එතකොට එහෙමනම් මේ ලෝකයේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙනවා ධර්මයේ සියකිය වැරදි. මේ අම්බුරන් ගාවුද. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ එක්කෙනෙක්වත් එක්කෙනෙකුට සම්බන්ධ නැහැ කියලා. එකක් 100ක 100ක් නිරෝධ වෙනකන් තව කෙනෙකුට උනුස්සන්න බෑ කියන එක තමයි බුදුහාමුදුරු දේශනා. ධාම සරලෝ කියනවා නම් එක දොරටුවක් තියෙනවා නම් ඒ දොරටුවෙන් එක්කෙනා එකතුවත් වෙන්න පුළුවන් වෙන්නේ එක්කෙනා. එයා එකතුවත් වෙන වෙලාවේදී තව කෙනෙකුට එතනින් එකතුවත් වෙන්න එහෙනම් එයා දොරටුව අරගෙන එළියට යනකම් ඒක ඇතුළට තව කවුරුවත් එන්නේ එමනම් එයා ඇතුලේ 100ක 100ක් නැති වෙලා අනිත් එක්කෙනාට ඉඩ ලැබෙනකන් එතන දොරටුව අරගෙන ගිහිල්ලා අනිත් එක්කෙනා ඇතුල් වෙනකන් අතර අනිවාර්යෙන් ඉස්සෙන තියෙනවා. ඒක නතර කරන්න බෑ. ඕඩ තැනකට දාලා බලන්න. ඕනම තැනකට දාලා බලන්න. ඕඩ අභ්‍යාස කීපයක් මේ ආම්බුලෝ කලින් භාවනාවලදී ධර්මයේ වැඩේ සපහනවලදී ආම්බුලෝ හඳුන්වා දීලා තියෙනවා. කිසි කෙනෙක් උත්සාහ කරන්නේ ඒක පරීක්ෂා කරලා බලන්න ඕනේ. පරීක්ෂා කරා නම් ඒ වගේ උත්තර තියෙනවා. ආයි බණහන්ඩව තියෙනවා. බොහොම තරල උත්තර තියෙනවා.
ආයතන අතර කොහොමද තමන් හොමාරු වෙන්නේ කියලා. අපි දැන් මේ ධර්ම දේශනාවක වශයෙන් මාත්‍රාවක විදිහට ඉස්සරහට ගෙනියන්නත් අද කලින් සාකච්ඡාවදී මතුවෙච්චා වූ කරුණුත් අරගෙන අපි මේකටම තව පොඩ්ඩක් සම්බන්ධ කරගනිමු. කායනුපස්සනාව කියන්නේ කෙලින්ම ධර්ම දේශනා විදිහට කරන්නේ මේ ආන්දර සුදානම් නෑ. මොකද බුදුහාමුදුරුවෝ කායනුපස්සනාව ගැන දේශනා කරලා තියෙනවා. මං හිතන්නේ මේ ආන්දරට ඊට වඩා යමක් කායනුපස්සනාවෙන් කියන්න පුළුවන් කියලා. එහෙනම් බුදුහාමුදුරුවෝ වඩා මේ ආන්දර දැනගන්න ඕනේ. ඒ කවදාවත් වෙලා නෑ. වෙන්නේ නෑ. ඉතින්සා බුදුහාමුදුරුවෝ දේශනා කරපු කායනුපස්සනාව මාතෘකා කරගන්නේ නැතුව කායනුපස්සනාව ඉදෙන්නා වූ දෙමතුණා වූ සක්මනයි පරියන්කයයි මෙතන අපි කියවනම් මේ රූප කර්මස්ථානයේ කියලා. රූප කර්මස්ථානයේ සාපේක්ෂවම මතුණා වූ ධර්මදේශන ධර්ම සාකච්ඡාවේදී ගැටළු කීපයක් තියෙනවා මේ පිළිබඳව. මොකද මේ තමන්ගේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණය කොහොමද මම හඳුනාගන්නේ කියලා. නැත්තම් වෙන විදිහට කිව්වනම් කවුද මම කියන්නේ? මොකද්ද මම කියන්නේ? කොයි වෙලාවෙදිද මම කියන්නේ? අන්න ඒකට මේ පිළිතුරුන්නේ පිළිතුරු අවශ්‍යන දැන් මේ ආම්බුල. ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා ස්ටාර්ටින් පොයින්ට් එක. ඒ කියන්නේ ධර්ම දේශනාවේ ආරම්භක පියවර ගන්න. මේ පිළිතුරුන්ගේ අවබෝධය කියන්නේ රූපය කියලා කියන්නේ මොකද්ද? රූපයට සාපේක්ෂව මම කියලා කියන්නේ කවුද? කොයි වෙලාවෙදීද මම කියලා? කුමක් සඳහාද මම කියලා? මම කියන්නේ කවුද කියලා නොදන්න කවුරු හරි ඉන්නවා අතුස්සන බාන ඉස්සෙල්ලම කවුරුවත් නැහැ. සියලු දෙනා දන්නවා. දැන් උත්තර දෙන්න ඕනේ. ඔව් ඉක්මනටලා මට කරන් දෙන්න ඉන්නවා දිස්සයි ඉස්පාර කියලා කිව්වද? එන්නේ. අරමුණු ගැනීම මම කියලා කියන්නේ කවුද කියලා මං අහන්නේ. මට උදාහරණයක් කියන්න. මම කියන්නේ කවුද කොයි වෙලාවෙද මේක මොකක් හරි සම්බන්ධ කරලා කියන්නේ. අරමු කියන්නේ නේ ඔය කියන්නේ චින්තලම කියන්නේ. දැන් අපි මම කියන්නේ කවුද කියලා උදාහරණයක් කියන්නේ. දැන් මම මෙතන වාඩිලා ඉන්නවා නම් මම දැන් ඔය ඔක්කොම ආපෝ කියන්නේ කොට කෙනෙක් කොහෙද මම කියන්නේ කවුද මම කියන්නේ කියලා කියන්නේ මේ චිත්තක්ෂණයේදී මම කියන්නේ කවුද කියලා කියන්නේ ඔය පින්නතුන් ගැන මම කියන්නේ නැහැ මේ චිත්තක්ෂණයේදී කවුද මම කියන්නේ කියලා ඔය පින්නතුන් කියන බාන පොඩ්ඩක් ඉන්න මේ චිත්තක්ෂණයේදී මම කියන්නේ කවුද කියලා නොදන්නා ඉන්නවනේ අත සම්බන් කවුදවත් නැහැ දැන් කියන්නේ කවුද මම කියන්නේ ඕ කාර් කාටද තිබා මේ චිත්තක්ෂණයේදී මම කියන්නේ මොකද එකද දෙකද තුනද එහෙම නැත්නම් කළු පාටද සුදු පාටද රතු පාටද එහෙම නැත්නම් හතරක්ද පිටිද මොන අනිත් විදිහට කියන්නේ වා මට දෙනවා සර් මේ චිත්තක්ෂණය මොකුත් නැහැ ඉතින් මම නැහැ ඒ චිත්තක්ෂණය මම නැහැ කියලා කියන්නේ. ඒ චිත්තක්ෂණය මොකක්ද උනේ? මොකුත් නැහැ කියලා කියන්නේ. දැන් මම කියපු චිත්තක්ෂණය නේ මේ කියන චිත්තක්ෂණය තුළ මම කියන්නේ කවුද? එතන වාඩි වෙලා ඉන්නවා. ඔව් ඊට පස්සේ වෙන අහිත්‍ය කියන්නේ මොනවද? චිත්තද යන්නේ දෙය. මොකද්ද? චිත්තද යන්නේ දෙය නෑ නේද? සබ්දයන්. කන්ටේ යන්න ඕනේ. ඔය දැන් හිතා ගන්න දේ අමාරු නේ පා. හා මේ අනුදාන ගන්න වාරි නෝ. වෛරස් මාරු නකොට උතුරලා තම මාරු. කරල් යන්නේ දුදුර මාරු කරලා ගතේ. මොනවා අරමුණු අරගෙන ඔක්කොම නැතුව කියන්නකො කවුද නෝනන්ද මම කියන්නේ නැත්නම් නෝනායි කොණ්ඩේ මම කියන්නේ නෝනායි කකුලද මම කියන්නේ නැත්නම් ඔකනේ මම කියකිය කියාගන්නේ මොකටද කියලා කියන්නකො. ආයතන කියලා කියන මොකක්ද ඒ කියන්නේ ඩිපාර්ට්මන්ට් එකද එහෙම නැත්නම් මේ රේල්වේ එකද එහෙම නැත්නම් මොකද කස්ටම් එකද ඇයි කන්නා මේ චිත්තක්ෂණේ මොකද කියලා මම අහන්නේ ඒක චිත්තක්ෂණ තුනක් තියෙන බුලන්ද බෑ එහෙනම් මොකක්ද චිත්තක්ෂණේ කියන්නේ පළවෙනි චිත්තක්ෂණේ මම කියන්නේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ඊට පස්සේ දෙවෙනි චිත්තක්ෂණේ
කොහෙන අපි දැන් ඉඳගෙන ඉන්නේ ඉරියව්වෙන් කපාට සද්දයකට යනවාද? අන්නේ කියන්නේ ගුවන්නේ. එතකොට පළවෙනි පිටක් නේ අපි කොහෙන්ද ඉන්නේ ඉරියව්ව අපිගේ වාඩිල ඉන්නවා කියලා. මම කියන්නේ වාඩිල ඉන්නවා කියන එකේ මොකෝ? හරිද? හරිද වාඩිල කියන්නේ නෙමෙයි මම කියන්නේ දැන් දුන්නු උත්තරේ මම කියන්නේ වාඩිල ඉන්නවා කියලා. ඊළඟ පිටක් කියන්නේ කවුද මොකද? මනෝවිඥානයේ එතකොට මනෝවිඥානයේ ආ ඊළඟ ප්‍රකට වෙන එකට මනෝවිඥානයේ තමයි මාරු වෙන්නේ. ඔය ඊළඟ චිත්තක්ෂණය මම කියන්නේ පළවෙනි චිත්තක්ෂණය මම කියන්නේ වාඩි වෙලා ඉන්නවා. දෙවෙනි චිත්තක්ෂණය මම කවුද කියලා ඒ විදිහට කියන්නේ. ආයි ප්‍රකටද? වාඩි වෙලා ඉන්න බව දැනගන්න. වාඩි වෙලා ඉන්න බව දැනගන්න. ඊට කලින් මම නැද්ද එතන? මේ දෙක අතර මම නැද්ද? මේ දෙක අතර මුකුත් නැද්ද සිදුවීම? වාඩි වෙලා ඉන්නවා වාඩි වෙලා ඉන්නවා දැනගන්න. එහෙනම් කිව්වේ ওই දෙක අතර කිච්චක් වෙනක් නැද්ද? තියෙනවා. එහෙනම් ඉතින් කොහොමද මම ඉන්නේ අරක? මොකද ඒ කිච්චක් වෙන්නේ? ඒක නිරෝධය වෙලා තියෙන දැනකමත් ඒ අරමුණු දෙකක් අතර නිරෝධයේ ඉච්ච ස්ථානය තමයි වෙනස. අද දැන් කොපමණ තිබින්ද කියලා අපි යමු සායක පැත්තට. දැන් මේක හදන්න බෑනේ. දැන් සායක පැත්තට කියලා බලන්න ඕනේ දැන් තමන් ගැන දැනගෙන ඉන්න. මේ ආයුධ කියන එකක් ගන්න. තාම හඳු දම්දා පටන් ගත්තේ නෑනේ. හඳු දම්දා පටන් ගත්තේ නෑ. තාම බලන්න මේ තුන්ගේ තිබෙන්නා වූ අවබෝධ මට්ටම් මේ. හරිද? දැන් අපි යමු සායක පැත්තට. දැන් අපි මේ පින්නතුන් කවුරුත් නෑනේ. අද පළමු දවසේ භාවනා කරන අය. දිගින් දිගට භාවනා කරපු අය ඉන්නේ. අද වශයෙන් අද දවසේ හරි භාවනා කරලා තියෙනවානේ. පරයන්ක භාවනාව කරලා සක්මන් භාවනාව කරා. හරි. පරයන්ක භාවනාව කරපු වෙලාවේදී අපි වාඩි වෙච්ච ඉරියව්වල විදිහට පටන් ගත්තා. මම දැන් මෙතන කියලා වාඩි වෙන්නේ කියලා අපි කිව්වේ. මම දැන් මෙතන කියලා ඒක වාඩි වුණාට පස්සේ මම දැනගත්තා මම දැන් මෙතන කියලා වාඩි වෙලා ඉන්නේ ඉරියව්. ඔන්න වාඩි වෙලා ඉන්නේ ඉරියව්වේදී මම කියලා කිව්වා. හරිද? ඒක ඒ ඉරියව්වේදී මම කියලා කිව්වේ වාඩි වෙලා ඉන්නේ ඉරියව්වට එහෙම නැත්නම් වාඩි වෙලා ඉන්නවා කියන එකට අපි කියලා කිව්වා. වාඩි වෙච්ච එක තමයි මම කියන්නේ. ඊළඟට තමන්ගේ ඊළඟ චිත්තක්ෂණය මොකද්ද කියලා භාවනා කරපු සිවුදනාම විතරින් ඊළඟ චිත්තක්ෂණය මොකද්ද කියලා අවබෝධ කර නොගත්ත කවුරු හරි ඉන්නවද උසස? වාඩි වෙලා හිටු බව දැනගත්ත ඊළඟ චිත්තක්ෂණය දැන නොගත්ත කවුරු හරි ඉන්නවද උසස? කෙනෙක් ඉන්නවා. ඔව්. මෙන් යනවා අපේ මාත්‍ය මොකද කියන චිත්තක්ෂණය කියන. ඔව් කොහෙද කියන්නේ? බාගය කියනවා. ඔව්. මාත්‍ය උදේ භාවනාවට වාඩි වුණාද? වාඩි වුණා. වාඩි වෙලා ඉඳියව දැනගත්තද? ඔව්. ඒක දැනගත්ත වෙලාවට පස්සේ ආපු ඊළඟ ඉරියව මොකද? ඉරියව් තමයි ඊළඟ එක කියන්නේ මම දැන් වාඩි වෙලා ඉන්න ඉරියව්වෙන් පස්සේ ආපු ඊළඟ ඉරියව්. ඉරියව් කියන්නේ හතරයි කියලා කියන්නේ ඒ කියන්නේ මිනිස්සුෙකුට ඉන්න පුළුවන් ඉරියව් හතරයි. භාවනාවේදී ඉරියව් කියලා හතරක් කරනවා. භාවනාවේදී අපි කියන්නේ භාවනා කියලා කියන්නේ මේ මගේ ඉරියව් මාරු වෙනවා කියන්නේ. මාරු වෙන්නේ කොහෙටද? මාරු වෙන්න පුළුවන් මේ ආයතන හය අරහා කොහේක හරි මාරු වෙන්න පුළුවන්. ඒ ඔද එතන නෝනාට මොකක්ද වුනේ කියලා නෝන කියන්නේ ඔකට. වාඩි වෙලා ඉන්න බව දැනගත්තා. ඊට පස්සේ නෝනා දැනගත්තා වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්නවා කියන්නේ මම කියන එක නෝනා දැනගත්තාද? හරි. ඊට පස්සේ මම කොහෙටද ගියේ කියලා ඔය නෝනට මොකක්ද කිව්වේ බාහනේ දුන්නේ කියලා කියන්නේ ඔය. සිතිවිල්ල. ආවා නැහැ. ඒක නෝන මුලින්ම දැනගත්තා මම කියන්නේ වාඩි වෙලා ඉන්නවා කියන එක. ඒක නෝන ඒකේ ඊළඟට ගිය චිත්තක්ෂණය කියලා කියන්නේ සිතිවිලි කියන එක. හරිද? දැන් මේ නෝන කියන එක ඔක්කොම එකයිද? ඒ අතරේ තියෙන දෙකක් තියෙනවා අපි අරමුණු දෙක නැති වෙනවා. අරමුණ ආයෙත් දෙක මේ මහත්තයා මහන්නේ මම හන්නේ මහත්තයා මම කියලා දෙලා කිව්වේ මොකටද කියලා මෙයා හන්නේ.
ඒ කියන්නේ මම කියන එකට දැන් මම වාඩි වෙලා ඉන්නවා කියන එක මම කියලා කිව්වා. ඒක නිසා කාටවත් ගැටලුවක් නැහැ නේ. හරි. සියලු දෙනාම දන්නවා ඒක මම කියලා කිව්වේ මේ චිත්තක්ෂණයේදී තිබුණා වූ ඉරියව්. හරි. ඒ ඉරියව්වට පස්සේ චිත්තක්ෂණයේදී තිබුණා වූ ඉරියව් මොකද්ද කියලා මම අහනවා. ඉරියව දැනගත්ත සිතුවිල්ල. ඊට කලින් මොකුත් නැද්ද? දැනට ප්‍රකට වෙන්නේ මේ මාතෘකාව. ප්‍රකට වෙන්නේ කියන්නේ මේ මාතෘකාව අදහස් කරන්නේ මොකද්ද? ඉරියව්ව දාවත ඉතුරු කොටස තව තියව දැනෙනවා තමයි. නමුත් ඒක පැහැදිලි නැති මාතෘකාව තුල සිතුවිල්ල තමයි ප්‍රකට වෙන්නේ මම. සිතුවිල්ල කියන්නේ මොන සිතුවිල්ල මහත් වෙනව මෙනේ කරන සිතුවිල්ල. මම දැන් මෙතන කියනවා ඊට පස්සේ ඒක මම දැන් මෙතන කියලා මෙනේ කරනවා. ඒකද ඔය කියන්නේ? ඔව් මම දැන් මෙතන කියලා දැනගත්ත කෙනා අපි දැන් පළවෙනි චිත්තක්ෂණේ කිව්වේ දෙවෙනි චිත්තක්ෂණේ මොකද්ද එතකොට? ඒක මෙනෙහි කරපු එකද? මොකුත් නෑ කියලා. මොකද්ද? මම ඉඳගෙන ඉන්නවා කියලා දැනගත්තා. දැන් ඉඳගෙන ඉන්නවා කියන එක දැන් මේ කියන්නේ ඉඳගෙන හිටියේ මම කියන එක දැන් කියන්නේ. ඉඳගෙන හිටියේ මම කියන එකට පස්සේ නෝන කියන්නේ මොකුත් නැති එකක් දැනගත්තා. ඔව් මුකුත් නැහැ කියලා කොහොමද නෝන දැනගත්තේ? මේ දෙක අතර පරස්පරයක් තියෙනවා. මොකද්ද මේ දෙක කියන්නේ? හොඳ පොයින්ට් එක එනවා මට පේන්නේ. මොකද්ද මේ දෙක කියන්නේ? එකක් තමයි වාල්ල ඉන්නවා කියන්නේ. අනිත් එක මොකද්ද? දැනගන්නේ. ඒ දෙකත් ඔය දැනගන්නවා කියලා කියන්නේ මෙනේ කරනවා කියන එකද ඊට කලින් එකද? ඊට කලින් එකද? මෙනේ කරනවාට කලින් එකද? ඒ කියන්නේ වාඩි වෙලා ඉන්නවා වාඩි වෙලා ඉන්න බව දන්නවා. ඒකද? හරි. ඊට පස්සේ ආයමත් ශූන්‍ය වෙනවා. මොකක්ද ආය ශූන්‍ය වෙන්නේ? ඒ කියන්නේ දැනගත්තා ඒක ඉවර වුණා. හරි. ඊට පස්සේ මෙනේ කරනවා. ඊට පස්සේ මෙනේ කරන එක තමයි ඊළඟ චිත්තක්ෂණ කියන්නේ මෙනේ කරන්නේ. එතකොට වාඩි වෙලා ඉන්නවා වාඩි වෙලා ඉන්න බව දැනගත්තා දැනගත්ත එක මෙනෙහි කරා. එහෙමද? හරි. ඒ අතරතුර මොකුත් නැහැ. දැන් අපි බලමු එහෙනම් ඔක්කොට අරගෙන දැන් පෞගී දවස් වල දිගටම මේ හැමදෙම කියනවා දැන් මෙන්න මේකත් මේකට ආදේශ. ප්‍රකට වෙන අරමුණක් මෙනෙහි කරන්න. ඒතකොට දැන් ඔය ප්‍රකට වෙන අරමුණක් මෙනෙහි කළා කියන්නේ බණ අහලා තියෙන මේ පින්නතුන් ඔය කියපු තොරතුරු ටික තුල තමන් භාවනාවට වාඩි වෙලා ඉන්න වෙලාවේදී මොනවද මෙනෙහි කරේ කියලා දැන් මට කියන්නේ. මුලින් වාඩි වෙලා ඉන්නවා නම් ඉන්න ඉරියව්ව අපේ දැනගන්න කොයි මේ? ඈ? සද්ද ගැතිය, බුරු ගැතිය, කර්මන ඕක දැන් ඒක කොයි මේවාද? සරියම කවුද? හා? සරියම කවුද? එනම් ටීවී අධ්‍යය කියලා නේද? හතරක් ආවද? නෑනේ. කොහෙන් දැන් ඔනේ? ඔන්න ඔතෙන්ට අවදි වෙන්න කියන එක තමයි පින්නතුනි බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඔච්චරයි මේ ලෝකේ ධර්මතාවය. ඔන්න ඒ ධර්මතාවයට අවදි වෙන්න කියලා බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කළා. ওই ධර්මයට අවදි වෙච්ච උත්තරය තමයි අපි බුදු කියලා කියන්නේ. ඉතින් මේ පින්නතුන් දා බුදු වෙන්න ඔන්න ඔතෙන්ට අවදි වෙන්න කිව්වා. ඒක ඉතාම සරලයි. දැන් ඔය තොරතුරේ කොහෙන් දාවේ? ඕක ගන්න දැන් විනාඩි 35ක්. ඔය තොරතුරු ටික කොහෙන්ද දැන් මේ ආවේ? අනාත්මෙන් ආවේ. දැන් මොකද දැන් කොහොමද අනාත්මෙන් ඉන්නේ? මෙතෙක් කල් අනාත්මෙන් කොහෙද? මෙතෙක් කල් අනාත්මේ කොච්චර උනේ? ආ නෑ කියන්නේ අනාත්මේ ඉඳ දුන්නා නම් ඔය ප්‍රශ්න මත වෙනවද? අනාත්මේ ඉඳ දුන්නා නම් ඔය ප්‍රශ්න මත වෙනවද? නෑ. එහෙනම්
මොකද්ද මම කියන්නේ කියලා දැන් දෙන්න බලන්න ඉතින් තනි වචන වලින් හා යමක් ප්‍රකට වෙනවද ප්‍රකට වෙන දේ තමයි මම කියලා කියන්නේ උච්චර කයි පින්නතුනි මම කියන්නේ දැනගන්න එහෙනම් දැන් දැනගන්න ඕන එහෙනම් ඒ මම ඒ ප්‍රකට වෙන මම කොහොමද අයින් කරන්නේ යමක් ප්‍රකට වෙනවා නම් අන්න ඒ ප්‍රකට වෙච්ච එක්කිනාද තමයි මම කියලා කියන්නේ. එහෙනම් ප්‍රකට වෙන යමක් වූත් අරමුණක් කියන්න පුළුවන්, රූපයක් කියන්න පුළුවන්, සද්දයක් කියන්න පුළුවන්, වේදනාවක් කියන්න පුළුවන්, විවිධාකාර වූ දේවල් කුඳන් ඔක්කොම එකතු කරලා ගියාන් පස්සේ අවසාන වශයෙන් එකතැනක දැමුත් දාන්න පුළුවන්වත් කියලාද සංඥාවක් ආවද? සංඥාවක් ආව නම් ඒ තමයි මම. සංස්කාරයක් හටගත්තද ආවනම් ඒකට සංඥාවක් දුන්නද අන්න එයා තමයි මම. එහෙනම් මේ ලෝකේ යමක් හටගත්තනම් හටගත්තු බව තමන් දැනගත්තනම් කියන එකයි මෙතන මේ තියෙන්නේ. හටගත්තනම් කියන්නේ හටගන්නවයි කියලා එකක් මේ ලෝකේ නැහැ පින්නතුනේ. මේ ලෝකේ තිබෙන්නේ සිද්ධවන්නා වූ දෙයක්. ඒ දේ දැන ගැනීම පමණයි මේ පුතග්ජනයෙකුට කරන්න පුළුවන්. රහතුන් වහන්සේ ඒ දේ දැනගන්න උත්සාහ කරන්නේ නැහැ. ඔය රහතුන් වහන්සේ දන්නවා එහෙම දැනගන්න දෙයක් තරම් මේ ලෝකේ හටගන්නේ නැහැ කියලා. අන්න එදාටයි රහතුන් වහන්සේ කියන්නේ. එතකන් රහතුනයි කියලා කියන්නේ නැහැ. මොකද එතකන් එයා කියනවා මේ ලෝකේ යමක් හටගන්නවා කියලා. ඒකට තමයි ඔය දඟලුවෙක් කටුනේ උත්තර දී ගන්න පුදුම දඟලු. එක දඟලෙක් කල්ලක් නැහැ. එක තැනකට මේක බොහොම සරලව මේ ආන්දර කොටු කරලා තිබ්බද මාස ගානක් යමක් ප්‍රකට වුණාද ප්‍රකට වුණේ කවුද මම එහෙනම් මේ මම කියලා ප්‍රකට වුණේ මොකද්ද අතීතයේ හටගත්තා වූ හේතුපත්යන්ගේ මේ වර්තමාන ඵලය අතීතයේ හටගත්තා වූ හේතුපත්යන්ගේ වර්තමාන ඵලය තමයි මේ ප්‍රකට වුණේ එහෙනම් මේ ඵලය අතීතයේ හටගත්තා වූ හේතුපත්යන් කියලා කියවනම් මේ ඵලයක් ඒ හේතුපත්යන්ගේ ඵලයක් නම් මේ ඵලය කියලා කියන්නේ මොකද්ද හේතුපත්යක් නම් තණ්හාව එහෙනම් මේ ඵලය කියන්නේ මොකද්ද එහෙනම් මම කියන්නේ කවුද මම කියන්නේ තණ්හාව මම කියන්නේ අන්න බුදුහාමුදුරුව අවබෝධ කරගත්ත දැන් ඔන්න ඔතන තමයි බුදුහාමුදුරුව බුදු වෙච්ච චිත්තක් මම කියන්නේ තණ්හාවටයි කියලා අවබෝධ කරගත්තා අවබෝධ කරගත්තා නම් තණ්හාව කියන්නේ මම නෙමෙයි කියන එක අවබෝධ කරගත්තා නේ දෙපැත්තට දෙක මාර්ගයෙන් මාර්ගයට අවබෝධ කරගන්න තණ්හාව කිව්වේ මටයි මම කිව්වේ තණ්හාව එහෙනම් බුදුහාමුදුරුවෝ වැළුවා මම කිව්වේ තණ්හාවට නම් තණ්හාව කිව්වේ මොකටද යමක හට ගැනීම තණ්හාව කිව්වේ යමක හට ගැනීමයි එහෙනම් නැවත උත්පත්තියක් නැති කරන්නේ නැතුව එන මේ හට ගැනීම නැතර නොකර කවදාවත් පුළුවන් කමක් නැහැ මරණය නැතර කරන්න. නිරෝධ කරන්න පුළුවන් කමක් නැහැ හට ගැනීම නැතර නොකර. අන්න නිරෝධ කරන්න බැරි නිසා හට ගැනීම නැතර නොකර මොකද හටගත්තුකින් නිරෝධ වෙන්න වෙනවා. මොකද හටගත්ත කිසිම දෙයක් මේ ලෝකේ පවතින්නේ නැහැ මොකද පවතින තරම් අල්ලගෙන ඉන්න දෙයක් මේ ලෝකයක් තියෙන්නේ නැහැ. එහෙම රූපයක් නැහැ. රූපය කියලා කියන්නේ හටගත්තා හටගත්තේ හේතුපත් වෙනුයි ඒ හේතුපත් නිසා මේක නිරෝධයි. එහෙනම් නිරෝධය නතර කරන්න නම් කල යුත්තේ මොකද්ද? හට ගැනීමයි නතර කළේ. අන්න බුදුහාමුදුරන්ට අවබෝධ වුණා. එහෙනම් මම කියලා කිව්වේ තණ්හාවටයි. එහෙනම් හටගත්තේ තණ්හාවයි. එහෙනම් හට ගැනීම නතර කරොත් නැතිවන්නේ මොකද්ද? තණ්හාව. එහෙනම් තණ්හාව නැති කරාම නැතිවන්නේ කවුද? මමයි. අන්න එහෙනම් උත්පත්තියක් නැහැ. අන්න නැවත උත්පත්තියක් නැති බව බුදුහාමුදුරුව තහවුරු කරගන්නවා. නැවත උත්පත්තියක් නැති බව තහවුරු කරගෙන අන්න උදාන ධාත කියන පටන් ගන්නවා. මම අල්ලගත්ත මේකේ හදන වදුවා මේචපස්සේ උඹට මේකේ හදන්න මම දෙන්නේ නෑ මේ පරාළමම කෑලි කෑලි වලට කීතු කළා දානවා කියලා අන්න බුදුහාමුදුරුව උදාන ධාතා කියන පටන් ගන්නවා. එහෙනම් මේ පින්නතුණු සංසාරේ ඉවත් වෙන නම් මොකද්ද කළ යුත්තේ?
උත්පත්තියයි නැතිකල යුතු. උත්පත්තිය කියන්නේ මොකද්ද? හට ගැනීමයි උත්පත්තිය කියලා කියන්නේ. එහෙනම් හට ගැනීමයි නතර කල යුතු. හට ගැනීම නතර කරන්න මේ පින්නතුන්ට පුළුවන්කමක් තියනවද? හට ගැනීම බලන්න. දැන් ඔන්න මේ පින්නතුන්ගේ පරයන්ක භාවනාවට අය පාරක් යන. පරයන්ක භාවනාවට බල්ලා දැන් උත්තර දෙන්න මේ පින්නතුන් මේ ආස්වාසය කියලා එමත්නම් ප්‍රාස්වාසය කියලා සංසද්ධියක් කියලා නැත්නම් වේදනාවක් සිටිලක් කියලා හට ගැනීමක් දැක්කද වෙන දෙයක්ද දැකි. නිරෝධය කොහොමද නිරෝධය කියලා කියන්නේ? දැන් වචන වලින් කියන්නේ උත්තර ආපහු අර එහෙම කරකවන්නේ ආඳු කඩයන් දැක්ක කරන්නේ බාපු. ඒක කිව්ව වචන වලින් කියන්නේ නිරෝධය කියලා කොහොමද කියන්නේ? යමක් ප්‍රකට වුණාද? මොකද්ද ප්‍රකට වුනේ? අරමුණ මොකද්ද ප්‍රකට වෙච්ච අරමුණ? හා ආස්වාසය කියලා කියන්නේ මොකද්ද Tamanට ප්‍රකට වුනේ? සිසිලසක් ප්‍රකට වුනේ. සිසිලසක් කියන්නේ නං තිබිච්ච එකක්ද? මේ වෙලාවේදී Tamanට සිසිලස දැනෙනකොට ඊට කලින් චිත්තක්ෂණේ තිබිච්ච එකක්ද සිසිලස කියන්නේ? නෑ නෑ මං අහන්නේ මේක දැන Taman සිසිලස කියලා කියනකොට ඊට කලින් චිත්තක්ෂණේ ওই සිසිලස වලින් තිබ්බද? තිබ්බනම් අත්‍යවශ්‍ය දැනගන්න බෑ. එහෙනම් ඒ සිසිලස කියන කේනම් මේ චිත්තක්ෂණේ හටගත්තා කියන එක තමයි. එහෙනම් ඒ චිත්තක්ෂණේ මම කිව්වේ කාටද? සිසිලසට. ඕක කලින් තේරුම් ගන්න බැරි නේ. ආස්වාසි කීට පස්සේ නේද? තේරෙනවද? එහෙනම් ප්‍රකට වුණේ සිසිලසයි. හැබැයි කවුරුවත් දැනෙන විදිහට සිසිලස ප්‍රකට වුණා කියලා දැන් වෙන එක. ඕන්නේ කි කොහොම නිවන් දකි? කොහෙද නිවන් තියෙන්නේ කියලා දැන් බලන්න. ඉතින් බුදුහාමුදුරුවෝ පිරිනම් මංජකේ නැතිලයි කියලා හිතනවා. මෛත්‍රී බුදුහාමුදුරුවෝ පුළුවන් වෙයි කියලා හිතනවා මේක සුද්ධ කරලා දෙන්න. ඕකට තමයි පින්නතුනේ කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා. ඕකට තමයි මේ ප්‍රඥාවෙන් මේක බලන්න කියලා බුදුහාමුදුරුවෝ උද්දීේ ඉඳලා රැයෙන කන්දේශනා කරේ. ප්‍රඥාවෙන් බලන්න. ප්‍රඥාවෙන් බලන්න. අඥාවෙන් බලලා හරියන්නේ නැහැ නේද? මෝහයෙන් බලලා හරියන්නේ නැහැ නේද? මේක ප්‍රඥාවෙන් බලන්නේ. ප්‍රඥාවෙන් බලනවා කියලා කියන්නේ මොකද මේක? මේ පිළිබඳව මේ බුදුහාමුදුරුවෝ දේශනා කළා කියවෙන්නා වූ ධර්මයේ පිළිබඳ සමන් ප්‍රමාණවත් තරම් මානසිකාරයක් තුල මේක ක්‍රියාත්මක කරන්න ඕනේ. මානසිකාරයක් තුල මේක ක්‍රියාත්මක කරා නම් භාවනාවේ වාඩිලා ඉන්නකොට තමන්ට ආස්වාදයට කලින් මේ සිසිලස දැනෙච්ච එක ප්‍රකට වෙන්නේ නැද්ද? ප්‍රකට වෙන්න ඕනේ. ගොල් ආස්වාදයේ කීරුවටම තමයි දැනගන්න ඕන මේ ආස්වාදයේ කියලා කිව්වේ මොකද? සිසිලසට. ආස්වාදයේ කියලා කියනවා නාය ගැවුණයි අරක ගැවුණයි මෙහෙම ගියයි මට දැනෙනවා ඒ දැනෙන බව දන්නේ නැත්නම් ආම්දුරන්න තේරෙන්න දුව ඕන්න කතා කරන්න පටන් ගන්න. ආම්දුරන්න උගන්වන්න පටන් ගන්න. විලා තියෙන කිංගිලි බලන්නේ නැතුව හඳුනන උගල හරියන්නේ නැහැ නේ. විලා තියෙන කිංගිලි මොකද්ද? මේ කොහෙද යන එක යන්නේ කොහෙද මල්ලේ පොඩි ඊට පස්සේ. ආස්වාදය සිසිලසයි දෙක බලන්න කොච්චර වෙනසක් තියෙනවද? ආහසයි පොළොවයි ගැටලන වෙනසක් තියෙනවා. මේ සිසිලසද ආස්වාදය කියලා දැන් මොන්න රන් දෙන්න පටන් ගන්නවා. මගේ ආස්වාදය දිගයි මගේ ඒක කොටයි මගේ ඒක අරකයි මේකයි මම මුලක් දැක්කා මැදක් දැක්කා අගක් දැක්කා වලිගෙක් දැක්කා හොටක් දැක්කා අරකක් දැක්කා මේකක් දැක්කා නොදැකපු එකක් තියෙනවා. ඒ විදිහට වෙන හැට මොකද වෙලා තියෙන්නේ? ප්‍රකටයිච් එක නම් දන්නේ නැහැ. දැන් කොහෙද තමන් ඉන්නේ? දැන් කොහෙද තමන් ඉන්නේ? තමන් ඉන්නේ වර්තමානයේද අතීතයේද අනාගතයේද? තමන් ඉන්නවනේ 100% අතීතේ. මොකද්ද උනේ කියලා දැන් හැබැයි කියනවා නේද? අනේ මගේ සතිය තිබ්බනේ. ඒ විලාය මගේ සතිය තිබ්බනේ මම දැනගත්තා. ඔන්න සතිය. උඹ තමයි පින්නතුනි මේ මිත්‍යා සතිය කියලා ඕක කියන්නේ බුදු කෙනෙක් පහල වෙන්න ඕනේ නෑ. බුදුවරයා ලෝකෙට පහල වෙනකොට ඔය සතිය මේ ලෝකේ තියෙනවා. ඔය සතිය සදාකාලිකව හැමදාම තියෙනවා. ලෝකේ පවතින තාක්කල් ඔය සතිය තියෙනකොට බුදුහාම නම දුන්නා මිත්‍යා සතිය. යමක් පවතිනවා කියන නිත්‍ය සංඥාවෙන් ගන්නා වූ සතිය. හැබැයි ආස්වාසය කියලා කියේ සිසිලස කියලා ගත්තනම් අන්නේ ආද මේ සිසිලසයි ආස්වාසය අතර වෙනසක් තියෙනවා. එහෙනම් සිසිලස කියන එක
සියයට 100ක් නිරුද්ධ වෙනකන් ආස්වාසයක් කියන කෙනෙකුට මේක ඇතුළේ රිංග ගන්න පුළුවන්. බැ. එහෙනම් සිසිලස 100ට 100ක් මේකෙන් එළියට ගියාට පස්සේ ආස්වාසයෙන් මේකේ ඇතුළට ආව. එහෙනම් දැන් ඔය කියන ආස්වාසය හට ගැනීමද මම දකින්නේ හට ගැනීමට හටගෙනත් ඉවර වෙලා ඒකෙත් තව තව දේවල් ඉවරාට පස්සේ එකද මම දැන් මේ දකින්නේ. කොච්චර ඉවරලා තියෙනවද දැන් කියාගන්න පුළුවන්. කොච්චර ඉවරලා තියෙනවද මම කොච්චර පරණලා තියෙනවද දැන් කියාගන්න පුළුවන්. අන්න බලන්න තමන්ගේ විචාර බුද්ධිය පාවිච්චි නොකිරීමේ විපාකේ. නිවන් දකින්න ඔච්චරයි පාවිච්චි කරන්න ඕන. ඕකට තමයි විදර්ශනාව කියලා කියන්නේ. ඕකට තමයි යෝනිසෝ මනසාරය කියලා කියන්නේ. ඕකට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඕකටයි සතිය කියලා කියන්නේ. අන්න සම්මා සතිය. කොහොම සම්මා සතිය ඉන්නතුන්? කියන බා කොහොමද උතන් සම්මා සතිය? මට ප්‍රකට වෙච්ච අරමුණ ඒ වෙලාවේදී මට දැනගන්න බැරි වුණා. හැබැයි පසු අවස්ථාවේදී මම මේක සමාලෝචනය කළා හරියට මේ තොරතුරු දැනගත්තා නම් ඒ තොරතුරු දැනගන්න පුළුවන් වෙන්නේ මොකක් හරහාද? ඒ වෙලාවේ තිබුණා වූ මේ තොරතුරු වාර්තා කරන්නේ හරහා. කවුරු වාර්තා කරගත්තේ? ඇතුළේ. ඇතුළේ වාර්තා කරගෙන මට දුන්නේ මොකද්ද ඒක? පස්සේ මම මේක ඔන්න යකින් ඉල්ලනකොට මට ඕන මෙන්න මේ රිප්ලයි එක මේ වෙලාවේ මොකද්ද උනේ? එතකොට එයා ඇවිල්ලා කියන දැන් ඊට කියන්නේ මේ නෝන කියන පටන් ගත්තා. ඉතින් ඒ වගේ ඉස්සරහ පටන් ගත්තා. මේ අතීත ගබඩාවේ තිබිච්ච එක ඇවිල්ලා දැන් කියන අනාත්මයෙන් ුණයි කියලා. අන්න ඔතන ඉඳන් මේ කියන සියලු දේවල් මේ සත්‍ත්‍ය බෝධිපාක්ෂික ධර්මමයි. ඊට අමතරව මේ බුදුහාමුදුරුවෝ කියනවා සියලු ධර්ම ධාතික වල තුන නැද්ද? පුළුවන් නම් ඔහෙට පෙන්වන්න එකක් මෙන්න මේක නෙවෙයි තුන නැහැ හාමුදුරුවනේ කියලා. නිට්ටය මෙතන නැද්ද කියලා කියන්නේ අනිත්‍ය මෙතන නැද්ද කියලා කියන්නේ දුක මෙතන නැද්ද කියලා කියන්නේ සැප නැද්ද කියලා කියන්නේ ආත්මය නැද්ද කියලා කියන්නේ අනාත්මය නැද්ද කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් කොයි එක දෝක නැද්ද කියලා කියන්නේ නාම රූප දෙකෙන් කොයි එක දෝක නැද්ද කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අටෙන් කොයි එක දෝක නැද්ද කියලා කියන්නේ සප්තබොධංග හතෙන් කොයි එකද උදැ නැති කියලා කියන්නේ? පංචේන්ද්‍රයන් පහෙන් කොයි එකද නැති කියලා කියන්නේ? පටිච්ච සමුපාදයේ කැලි 11න් කොයි එකද උදැ නැති කියලා කියන්නේ? චතුරාර්ය සත්‍යයේ හතරෙන් කොයි එකද උදැ නැති කියලා කියන්නේ? දුක්ඛ සත්‍යය උදැ නැති කියලා කියන්නේ? දුරයන්ට ඕනේ දුක්ඛ සත්‍ය නැති කයි කවුරු හරි කියනවද උසස්සන? හා දුකේ හට ගැනීම උත නැති කියලා කියන්නේ දුක්ඛ සමුදය නැති කියලා කියන්නේ දුකේ නිරෝධය උත නැති කියලා කියන්නේ ධාමි ප්‍රතිපදාව නැති කියලා කියන්නේ සියල්ල උතන් තියෙනවා. ඔච්චරයි ධර්මතාවය තියෙන්නේ. ওই ධර්මතාවයට අවදි වෙන්න විතරයි බුදුහාමුදුරු මේ ලෝකෙට පහලලා ධර්මයේ දේශනා කරන්නේ. අන්න ඒකටයි සතර සතිපට්ඨානය කියන්නේ. ඔන්න සතර සතිපට්ඨානේ කායනුපස්සනාවෙන් පටන් ගත්තාම සතිපට්ඨාන හතරම පිළිවෙලින් සම්පූර්ණ වෙන ආකාරය පිණිසුන තුනදීනවා ඔය ධර්මතාවු තුන. දැන් මේ කියන එක වචනයක්වත් තේරෙන්නේ නැහැ කියලා මේ ආවදන හොඳ පුතේ. වර්ගයද? තේරුණා? මම කියන එක තේරුම් ගන්න මේ අපි හදන්නේ. කායනිපස්සනාව තේරුම් ගන්න හදන්නේ වෙන පැත්තෙන්. කායනිපස්සනාව තේරුම් නොගෙන කායනිපස්සනා කරන සාස්කල් පින්නතුනේ මේ සංසාරයෙන් ඉතරෙන්නේ නැහැ සංසාර විතරයි බැඳි. මේක දෙකක් නැහැ. සංසාරයෙන් ඉතර වෙන්න නම් මේ සතර අතිපත්තානේ මොනවද බුදුහාම දේශනා කරන්නේ කියලා අවබෝධ කරගන්න. සතර අතිපත්තානේ අනිත් තුන අවබෝධ කරගන්න පුළුවන් ඵලෙන්නේ කිව්වොත් ගහේ මුලින් නැග පටන් ගොත් එක්කෙනාට අනුන්ගේ කරුණ නැගලා නැගපෙච්ච කෙනා ඉදුටින් නැග ගන්න හම්බෙන්නේ නැහැ. මුලින් නැගගොත් තමයි නිමගක් කියලා නැගගන ආයි නිමගක් කියන්නේ නැහැ ආයි ඉදුටින් නැහැ. කවුදවත් ඒ ගහක් නැගින්නේ. මුලින් ඉඳලා ගහක් නැගින පටන් ගන්න. මුලින් ඉඳලා ගහක් නැගින ගමන් දුහම්ලෝ කායන් පස්සනාවක් දෙන්න. කායන් පස්සනාවක් කියන්නේ රූප කරනස්සන. රූපයක් අරගෙන ඒ රූපේ විඳින දකින්න. රූපේ විඳින දකින්නකොට
ඔන්න ඔය ටික තමයි විනිවිද දකිනවා කියලා කියන්නේ. ඔය ටික තමයි විනිවිද දකිනවා කියලා කියන්නේ. මොකක්ද එහෙනම් විනිවිද දකිනවා කියලා කියන්නේ? මොහොකට දැන් මේ මම කියලා කිව්වේ? තාම තේරුන්නේ නැහැ ආයෙ පාර ගන්න බැත්තන්ට. මේ සිසිරසට තමයි දැන් ආස්වාදය කියලා කිව්වේ. එහෙනම් මොහොකටද මම කියලා කිව්වේ? සිසිරසට. මොකක්ද සිසිරස කියලා කිව්වේ? සතර මහා ධාතුන්ගෙන් එකක්. එහෙනම් කිය ඔය නැති ඕනම එකක් අරගෙන දැන් මේ හාමුදුරුවන්ට කියන්න හාමුදුරුවනේ මෙන්න මේක නම් එහෙම එකක් නැහැ කියලා. මේක උදාහරණයක් හාමුදුරුවනේ. ආස්වාදයේ කිව්වේ සතර ආතිපතේ සතර මහා ධාතුන්ගේ තේජෝ ධාතුවේ උණුසුම කියන එක. මේ උණුසුම නේ අනිත් පැත්ත. සිසිලද සිසිලද. එතකොට තමන්ට දැකලා අත්විඳලා තියෙන තමන් දන්න අහලා තියෙන ඕනෑම රූපයක් අරගෙන මේක නම් ආඳුරුනේ එහෙම කරන්න නෑ කියලා දැන් කියනවා. එයින් හරි කණෙන් හරි ඕන තැන. තමයි නෝන එක ආඳුරු එතනින් කියලා දීලා නේ මේ භාවනාව පටන් ගත්තේ. ආම්දුරු බලන පටන් ගන්නකොට අද දී කෝණේ අතු වෙන පටි දැන් අනිත් පැත්ත කරකවලා බලන්න පුළුවන්. මොකක්ද ආම්දුරු කිව්වේ? මම වාඩි වෙලා ඉන්න බව දැනගන්න. මගේ තදවීමක්ද තියෙන්නේ, මුදුගතියක්ද තියෙන්නේ, එහෙම නැත්නම් සිහිලද තියෙන්නේ, උණුසුමක්ද තියෙන්නේ, මොකක්ද තියෙන්නේ මට දැනෙන්නා වූ අත්‍යන්ත ලක්ෂණේ. මේ වචනේ මේ ආම්දුරු පාවිච්චි කරා. තිබෙන්නා වූ අත්‍යන්ත ලක්ෂණේ දැනගත්තනම් අන්න ඒ චිත්තක්ෂණේ අත්‍යන්ත ලක්ෂණේටයි මම මේ මම කියලා කිව්වේ. නම්ගම් හැදුවේ කවුද කියන එක කිව්ව හොයාගන්නද? මේ හොරා වල්ලන්නේ වැඩේ යන්නේ. හොරාගේ කරපිට නැගලින්න කොහොමද හොරා වල්ලන්නේ යන්නේ? හොරා වල්ලන්නේ කියලා වරින් කියන්නේ ඒ කරපිට නැගිනවා. ඌ කොහෙද තෝරේ කියන්නේ? ඌ දන්නවද මොකද කරන්න ඕනේ කියලා? මේක සංසාරය පුරාවට කරපු මෝඩකම මේ හරක අද තනකොළ තමයි කන්නේ කියලා ඌ දන්නවා. ඒකට බය නැතුව ඌ තනකොළ ටිකේ ගිහලා නැත්තද කියලා. මම හරක තනකොළ ගන්නකන් අරුව පොඩි සුද්ද කරගෙන ඉන්නේ. ඔන්නේ චොකට ආස්වාදයේ කිය ආරක කියයි මේ කිය විදාකාරු දෙයක්. හැබැයි මම කියන්නේ ආස්වාදයට කලින් ඒ ආස්වාදයට කලින් ඊටත් කලින් ඊටත් කලින් ඊටත් කලින් ඇති වුණා වූ අත්‍යන්ත ලක්ෂණයක් කියන එක තමන්ගේ මේ මානසිකාරය හරහා අවබෝධ කරගත්ත කෙනාට උතන ආස්වාදයක් නැහැ. අන්න ලාපිනා මලකට දාලා බලන්න ඕක. ගෙම්බෙකුට දාලා බලන්න. මොකද්ද ඉස්සර කරන්නේ? අවබෝධ කරගත් කෙනාට. සමන් අවබෝධ කරගන්න ඕන ප්‍රඥාවෙන් මේක මේ ඇහින් බලාගෙන ඉඳලා මේක වෙන මොකුත් බලාගන්න බෑ. මේ ලෝකය කියලා කියන්නේ පින්නතුනි ස්පර්ශය. ඉස්පර්ශයේ දැනෙන්න පුළුවන් ඔය අත්‍යන්ත ලක්ෂණ පමණයි. ඉස්පර්ශයේ ඊට වඩා වෙන යමක් දැනෙන්න බෑ. ඉස්පර්ශයක වෙන යමක් දැන වතුරේක රස දාලා බලන්න මොකක්ද දැනෙන්නේ කියලා. වෙන ඕනෑම එකක් අතින් අල්ල බලන්න මොකක්ද දැනෙන්නේ කියලා. ඕනෑම දෙයක් ඇඟේ ගාගෙන බලන්න මොකක්ද දැනෙන්නේ කියලා. ඕනෑම එකක් අරගෙන ඉතින් ඇහැට ඇනගෙන බලන්න මොකක්ද දැනෙන්නේ කියලා. ඇහැ කියන්නේ ඇහැ නම් ඇහැට පේනවා නම් රූප පේනවා නම් ඇඟිල්ල අරගෙන ඇහැට ඇනගෙන බලන්න රූප පේනවා කියලා මොකද්ද වෙන්නේ කියලා. කනට නම් සද්ද ඇහෙන්නේ කනට ඇඟිල්ලෙන් ඇනගෙන බලන්න මොකද්ද ඇහෙන්නේ කියලා. සද්දයක් ඇහෙයිද කියලා මොනවද වෙන්නේ? කනට මොකක් හරි ගැවුනොත් ඒ තියෙන තද ගතිය මුදු ගතිය විතරයි. ඇහැට ගැවුනත් එච්චරයි. දිවට ගාල බලන්න දිවේ රස දැනෙනවා කියලා දිවට මොකක් හරි ගාල බලන්න තීන් කපල බලන්න දිව ටික කොච්චර රස දැනෙන්නේ? මේ ඒක රස දැනෙන්නේ නැහැ. ඊව එහෙනම් තන් දත් වලින් විතර බලන්න. මොකක්ද දැන් රසය කියන්නේ? ලෝකේ තියෙන ඕනෑම එකක් අරගෙන පරීක්ෂා කරන්න. ඉටිබන්නවා පත්තු කරලා බලන්න මොකද වෙන්නේ කියලා. ටැප් එකක් කරලා බලන්න මොකද වෙන්නේ කියලා. කැම කරුණු පිටානල් වල මේ හවුස් කරලා තියෙන මොකද වෙන්නේ කියලා බලන්න කියලා. එහෙනම් මේ ප්‍රායක අත්දැකීම එතන එතන ඕනෑම වෙලාවක මට අත්විඳිය හැකියි.
ඕක වෙන කාටවත් අත් විඳින්න පුළුවන්ද? ඕක වෙන තැනකත් විඳින්න පුළුවන්ද? ඕක වෙන වෙලාවකත් විඳින්න පුළුවන්ද? අන්න ඒකයි මම දැන් මෙතන කියලා කියන්නේ. මම දැන් මෙතන කියලා කියන්නේ මොකද්ද? මේ මොහොතේ මට දැනෙනා වූ ස්පර්ශය. මේ මොහොතේ මට දැනෙනා වූ ස්පර්ශය ඔන්න ඔය අටෙන් එකක් කර වෙන මොනවා හරි වෙනවා කියලා මේ පින්නතුන් පරීක්ෂා කරන්න ඕනෑම රූපයක් පාවිච්චි කරනවා. එහරා හෝ කනහරා හෝ මනසහරා හෝ ඕන එකක් කරා. එතකොට තමයි තේරෙවි මොකද්ද මේ ලෝකය කියන්නේ. ඌ හැබැයි මුලට පේන්නේ නැහැ පින්නතුන් මුලට තේරෙන්නේ නැහැ උඩට මේවා මුල හරියේදී මේ සියල්ල යන්නේ කොහෙටද? අභ්‍යන්තරේ. අතුලටයි තියෙන්නේ. තමන්ට තේරෙන්නේ නැහැ. ඒකයි මේ භාවනාව අසාර්ථකයි කියලා ඍදිගතව දාලා යන්නේ. තමන්ට තේරෙන්නේ නැහැ මේ. උක හරියට ඉතාලුගේ කිචින් කියනවා නම් ඇටයක් පොළොව ඇතුළට දැම්මට පස්සේ ඇටේ පැලවෙලාද නැද්ද කියලා දැනගන්න අපිට ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ඕන. හැබැයි මම දැනගත්තේ නැතුණාට ඇටේ පොළොව ඇතුළට දාපු චිත්තක්ෂණේ ඉඳලා මම දැනගන්නකම් මේක පැලයක් පැලවෙලා තියෙනවා කියලා එතන වැඩ කොටසක් වෙලා තියෙනවා. හැබැයි මම දන්නේ නැහැ. ඒක දැනගන්නේ මොකද? මේක පැලවෙනවා කියලා බලන්න හැමදාම ආහාර ආර ගොඩ අරගෙන ආයි ගන්නේ මොකද? එහෙනම් භාවනාවට කරන්නේ ඕක නේද? මේ සියලු දෙනා භාවනාවට කරන්නේ ඕක නේද? හැමදාම මේක ආපහු ආපහු ආහාර උස්සන එකයි කරන්නේ. භාවනා කරන්න ඉඳ දෙන්නේ නැහැ. ඒකයි මේ ආමුදු දෙය කිව්වේ මේ චේතනා නොකිරීම සඳහා චේතනාවක් ඇති කරගන්න. චේතනා නොකිරීම සඳහා චේතනාවක් ඇති කරගන්න කියන එක තමයි කිව්වේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියලා කිව්වෙ මොකද්ද? බුදුහාමුදුරුවෝ නම් බණ කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ නම් මේක අවබෝධ කරගත්තේ බුදුහාමුදුරුවෝ මේ බණ කිව්වයි කියන එක විශ්වාසයෙන් මගේ ළඟ තියෙන්න ඕනේ. විශ්වාසය තියෙනවා නම් ඒ බණ මට ඇහෙන්න ඕනේ. බණ ඇහුනට වැඩන්නේ ඇහිච්ච බණ නැවත නැවත මගේ මනසිකාරයට යන්න ඕනේ. නැවත නැවත මනසිකාරයට යන්න ඕන. නැවත නැවත මනසිකාරය කරන්න ඕන කියන්නේ මෙනෙහි වෙන්න ඕන. මම මතක තියා ගන්නවා කියන එක නෙමෙයි. මේවා තිබෙන්නා වූ ගැඹුරු අර්ථ. ඒකයි බුදුහාමුදුරුවෝ මේක සමාන කරන්නේ කාටද? සර්පෙකට. ධර්මයේ සමාන කරන්නේ සර්පෙකට. සර්පයා කඳමුණින් ඇල්ලුවේ නැත්නම් සර්පයාගෙන් Tamanට අනුතුරු වෙනවා ඒක වළක්වන්න බෑ. ධර්මයේ කඳමුණින් ඇල්ලුවේ නැත්නම් ධර්මයෙන් අනුතුරු වෙනවා. ඒක තමයි ධර්මයේ ලක්ෂණය කියලා. ධර්මයේ බලන්නේ කාටද මේ ධර්මය මම දෙන්නේ කියලා. ධර්මයේ මුළු ලෝකෙම එකයි. එතන සිංහයක් එකයි, කුඹියක් එකයි, රජුරුවෙක් එකයි, දිලින්දක් එකයි. පිරිමියක් එකයි, ඥානියක් එකයි. තරුණෙක් කෙනෙක් එකයි, වාසියෙක් කෙනෙක් එකයි. ධර්මයේ ඒ වෙනස්කම් නැහැ. මේ ශරීරය ඇතුලේ ඥාන පිරිම් ભેදයක් නැහැ කිව්වා. ඥාන පිරිම් ભેදයක් තියෙන කොහෙද? මගේ ෘචි අරිත්කම් වල විතරයි. ඒ ෘචි අරිත්කම් ටික අයින් කරලාට ඥාන පිරිම් ભેදයක් වයස බෙදයක් වෙන බෙදයක් අර බෙදයක් මේ බෙදයක් නෑ. ඒ ඔක්ක අයින් කරපෙ කෙනාට තියෙන මොකක්ද එකම බෙදේ? උන් ඔය අත්‍යන්ත ලක්ෂණකට. එහෙනම් මේ පින්නතුන් භාවනා කරනවා කියලා උත්සාහ කළ විත්තේ මොකටද? ඒ චිත්තක්ෂණේදී තමන්ට ප්‍රකට වෙන අත්‍යන්ත ලක්ෂණය තේරුම් ගන්න. ඕක තේරුම් ගන්න බෑ භාවනා වෙලාවේදී. හැබැයි එතන චේතනා කළා. එහෙනම් ඕක තේරුම් ගන්න පුළුවන් වන්නේ මොකක් කරොත් විතරද? ඔය කරුණු ටික යෝනිසෝ මනසිකාරයට ඊට පෙර ප්‍රමාණවත් තරම් දාගත්තු තින් විතරයි. අන්න එතකොට ක්‍රියාත්මක වන්නේ මොකද්ද? අනාත්මය. එහෙනම් මොකටද මේ අනාත්මය කියලා කිව්වේ? මොකටද මේ අනාත්මය කියලා කිව්වේ? හෝ මොකටද මේ අනාත්මය කියලා කිව්වේ? ඔන්න ඕකයි දැනගන්න. මොකටද අනාත්මය කියලා කිව්වේ? අතුල දාගත්ත ගැන කොහේ තියෙනවද මේ? අතුල කියලා කියන්නේ අතීතය. අනාත්මය කියන්නේ අතීතය. එහෙනම් අතීතයේ මේ කප්පරක් තියෙනා වූ දේවල් වලට උඩින්මම යමක් දාන එක තමයි ධම්මානු ධම්ම ප්‍රතිපදාව කියලා කියන්නේ. ඔන්න සෝතාපට්ටි මාර්ගය. ওই මාර්ගයේ විතරයි සෝතාපන්න ඵලෙ තියෙන්නේ. සත්පුරුෂයෙක් හමු වෙන්න
සද්ධර්මය ගන්න යෝනිසෝ මනසිකාරය කරන්න ධර්මානුධර්ම ප්‍රතිපදාවේ අන්න ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදෙනවා කියලා කියන පින්තුනි උන්න ඕකට ඊමේ ආඳුර ඇව්ව ප්‍රශ්නය ධර්මානුධර්ම ප්‍රතිපදාවේ නොදිච්ච කවුරුත් ඉන්නාද කියලා නැහැ කියලා කවුරුත් අපේක්ෂුවේ නැහැ පස්සේ අහනකොට හැබැයි ඒවා අපිට පරස්පරුණා උත්තර දෙන්න කියලා තමයි කිව්වේ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියලා කියන්නේ උන්නෝකටයි ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් සිල් දෙද්දක් අරගෙන වාඩිලා ඉන්න එක නෙමෙයි භාවනා පරයන්කී වාඩිලා ඉන්න එක නෙමෙයි සක්මණේ කියලා අල්දින එක නෙමෙයි ධර්මානුධර්ම ප්‍රතිපදාව කියලා කියන්නේ මෙන්න මේ කොටස් තුනේ ඉතිරිය සඳහා වීර්ය කරන එකට ඒකට තමයි බුදුහාමුදුර අතනින් ගල දේශනා කරේ කායන පස්සනාවට ඉස්සෙල්ලා ගිහිල්ලා සතරාජිවට්ටානේදී කෙලස්තාවන වැරැසි ඒක තමයි බුදුහාමුදුරු අනිත් අංග වලට ගිහිල්ලා වෙනස් විදිහට දේශනා කරේ සතර සම්‍යක් ප්‍රදාන වීර්යක සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වල නම පොළක වීර්ය ගැන බුදුහාමුදුරු දේශනා කරා වැඩියෙන්ම සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වල දේශනා වෙන්නේ වීර්ය සතියේ තියෙන අට පොළයි වීර්ය තියෙන නම පොළ සතර සම්‍යක් ප්‍රදානයි කියලා වෙනම එකක් උන්නේ නම පොළක බුදුහාමුදුරු දේශනා කරන්නේ මොකක් කරන්න කියලාද මෙන්න මේ වීර්ය හරහා කටයුතු කරන කෙනාට තමයි බුදුහාමුදුරු කියන්නේ ආර්ය ශ්‍රාවකයා කියන්නේ. එයාට තමයි බුදුහාමුදුරු කියලා කියන්නේ ආර්ය මාර්ගයට වැටිච්ච එක්කෙනා අන්න එයාට අපි කියනවා ආර්ය පරිශ්‍රණය කරන කෙනා. උන් ඕකයි ආර්ය පරිශ්‍රණය කියන්නේ. ඔය ආර්ය පරිශ්‍රණය කරනයි කියලා කියන්නේ මේ සමාගයේ තිබෙනා වූ දැනුම් මට්ටම් ටික පරික්ෂාව ලක් කරන එක නෙමෙයි තමන්ගේ තිබෙනා වූ බුදුහාමුදුරෝ දේශනා කරලා දා වූ මෙන්න මේ සුතමය ඥාන ටික අත්දැකීමත් එක්ක ගලපන කිනා අත්දැකීමත් එක්ක ගලපන කිනා ගලපනව නෙමෙයිකත් ගැලපෙනවා ගැලපෙන්නේ කොහොමද සුතමය ඥාන ගන්නවා ඒව එතකොට අති භාවනාවට වාඩි වෙනකොට සුතමය ඥාන කොහෙද තියෙන්නේ අති එහෙනම් ඒ සුතමේ ඥාන ටික යෝනිසෝ මනසිකාරයට දානවා දැන් ඒවත් කොහෙද තින්නේ අතීතේ අන්න අතීතේ තිබුණා කුණු කන්දල් ටික වැහුවා ටිකක් දාලා වාලා ඊට පස්සේ උන් දැන් ආයෙදන භාවනාවට වාඩි වෙලා ඉන්නවා දැන් ඒකට අර ඔක්කොම කොහෙද තින්නේ එහෙනම් ප්‍රතිඵල එන්නේ කොයි වෙලාවේද ඔන්න භාවනාවේදී ප්‍රතිඵල මත එහෙනම් ඒ මතුවන්නේ මොකද්ද මම කරන එකක්ද කෙරෙන එකක්ද අන්න කෙරෙන මොකක් නිසාද අතුලට දාපු නිසා අන්න ඕකටයි හේතුඵල ධර්ම කියලා කියන්නේ එහෙනම් පින්නතුනි සංසාරයෙන් එතෙර වෙනවයි කියලා කියන්නේ මොකද්ද මේ හේතුඵල ධර්ම තුල මේ මොහොතේදී මගේ අත ගන්නා වූ දේවල් වලට ප්‍රතිපක්ෂ දේවල් ටිකක් මේක ඇතුළට දාන්න දාලා මේ මොහොතේ හත ගන්නා වූ රූප ටිකට එන්න තියෙන පාර වහන්න අන්න ඒකටයි කිව්වේ නූපන් අකුසල් නැති කර ගැනීම කියලා. ඒකටයි කිව්වේ උපන් අකුසල් නැති කර ගැනීම. කලීක නූපන් අකුසල් ඇති නොකර ගැනීම අරක උපන් අකුසල් නැති කර ගැනීම. අන්න ඒ සඳහා බුදුහාමුදුරුවෝ දේශනා කරන නැවතර මොකක් කරන්න කියලාද? උපන් අකුසල් වැඩි දියුණු කරගන්න නූපන් කුසල් වැඩි දියුණු කරගන්න නූපන් කුසල් උපදවා ගන්න අන්න ඒ ටිකටයි පින්නතුනි කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා. ඇයි එහෙම කියන්නේ? ඇයි එහෙම කියන්නේ? මෙතෙක්කල් මම කරේ මොකද්ද? නැවත නැවත මෙහෙය කරේ නැවත නැවත මනසිකාරයෙන් දැන් මොනවද? මගේ මේ ආයතන පාහරා තිබෙනා වූ කාම ගුණ ටික නැවත නැවත ඇතුළට දැම්මේ කෑම කාම ගුණ ටික. කාපු කෑම මතක් කරා, gedirin නම මතක් කරා, වාහනේ මතක් කරා, අරක මතක් කරා, මේක මතක් කරා, අරක් කන්න ඕනයි, මේක කන්න ඕනයි, අරේ යන්න ඕනයි, මෙහෙ යන්න ඕනයි කියලා හදපු සැලසුම් පොත්ණියක් තියෙනවා. ඒ සැලසුම් පොත්ණිය නතර කරන්න ඕන මොකද? ඒ සැලසුම් පොත්ණිය නතර කරන්න නිකන් කියලා හරියන්නේ නැහැ මේ ඉන්ජිනේ මොකද කරන්න ඕනේ? මේකට දාන්න ඕන රිවර්ස් ගියර් එකට යන්නා වූ වෙන එන්ජින් වර්ගය වෙන ඉන්ධන වර්ගයක් දාන්න. ඒ ඉන්ධන වර්ගය දැම්මම මොකද වෙන්නේ? ඉස්සරහට යන එක නතර වෙලා වාහනේ පස්සට යනවා.
ගමන් කිරීම නතර කර. අන්න වාහනේ පස්සට යනකොට මොකද වෙන්නේ? අර නැවත නැවත මේ වාහනේට මම ක්‍රමානුකූලව මේ බුදුහාමුදුරන්ගේ වණ ටික විවිධාකාරයෙන් ඇතුල් කරන්නේ. විවිධාකාරයෙන් ඇතුල් කරන්න මම වෙලාව පාවිච්චි කරනකොට මෙතෙක් කල් ඒ වෙලාව කවුද පාවිච්චි කරේ? මේ කාම ගුණ පහේ වර්ධනය තමයි. දැන් එහෙනම් එයාට හම්බුන දිඩ නෑ. අන්න යාගේ ඉඳ ඇහිලා. එහෙනම් කවුද දැන් මේ අවුලන්නේ? කවද මේ නැති කරන්නේ? කවද මේ ඇති කරන්නේ? කවද ඇති කරන්නේ? කවද නැති කරන්නේ? දේවනාන දැන් කියන්නේ බලන්න. මම මේ ඇති කරන්නේ මම අලුතෙන්, නැති කරන්නේ පරණ මම. එහෙනම් මම කියන්නේ පින්නතුණි අතීතයේ කියලා දැන් තේරෙනවද? එහෙනම් අන්න ඒ අතීතේ නැති කිරීම සඳහා නැවත නැවත මම අතීතගත කිරීමක් තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නැත්නම් සත්‍ත්‍යස් බෝධිපාක්ෂි ධර්ම කියලා බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා. මම කියන්නේ අතීතයේ කියලා කාටද කියාගන්න පුළුවන්? දැන් තේරෙනවද මම කියන්නේ අතීතයයි කියලා? එහෙනම් දැන් මොකද කරන්නේ? අන්න තමයි ඉස්සගිනි ගත්තේ. මේ ඉස්සගිනි නිවන්නේ කොහොමද කියලා තමන් අප්‍රමාදී වෙන්න වෙලා. අතීතේ නම් නැවත ගොඩ ගන්න පුළුවන්. එහෙනම් මේ මම කියාගන්නේ කුණු එක මලමිණියකට නේද? මේක බලු කුණක් නේද? මේ ගැරඬි කුණක් නේද? මේක ගඳ ගන්න නිසා මේක සුඳ ගහයි කවදාද? මේකේ කවදාහරි සුඳක් හම්බුවේ? මැරිච්ච මලමිණියක හම්බුවේ සුඳක්. දෙන්නම් ගන්නවා තමයි අපි සෝන පිටේ නැවත ගිහිල්ලා. මලමිණියේ ගඳ යනවා සෝන දෙන්න ගැව්වද? එහෙනම් අන්න ඒක අවබෝධ කරගන්න එක්කෙනාටයි බුදුහාමුදුරුවෝ ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ. කොහොමද ඒක අවබෝධ කරගන්නේ? ඒක අවබෝධ කරගන්නේ මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයට නැවත නැවත අනුගත වීම හරහා. නැවත නැවත අනුගත වීම හරහා. ඒ අනුගත වෙනවයි කියලා කියන්නේ මම නොදෙනවත්ම මගේ වර්ධනය වෙන්නේ මොකද්ද? ශ්‍රද්ධාව. මම නොදෙනවත්ම මගේ වර්ධනය වෙන්නේ ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව වර්ධනය වෙන්නේ මම දැන් උත්සාහ කරනවා කොහෙට යන්නද? බුදුහාමුදුරුවෝ ඉන්න තැනට යන්න. බුදුහාමුදුරුවෝ ළඟට ඉන්න තැනට යන්න නම් මට ඉන්න ඕන මොනවද වෙන්න ඕනද? මගේ තිබෙන්නා වූ මේ බුදුහාමුදුරුවෝ ළඟ නැති කෙලෙස් ටිකයින් වෙන්න ඕන. බුදුහාමුදුරුවෝ ළඟට යන්න පුළුවන් වන්නේ බුදුහාමුදුරුවෝ වගේ පිරිසිදු කෙනෙකුට. එහෙනම් මොකද කරන්න ඕන? මම පිරිසිදු වෙන්න. බුදුහාමුදුරුවෝ පිරිසිදු වෙලා හරියන්නේ නැහැ. චෛත්‍යෙට හුන් ගාවට හරියන්නේ නැහැ. ගිල්ලා බුදු පිළමේ හේතුවට හරියන්නේ නැහැ. මෙතෙක් කල් කරේ රෝගනේ. මම පිරිසිදු වෙන්න. මම පිරිසිදු වෙන්න ඕනයි කියලා ලබන් කුට්ටියක් අරගෙන ගිහලා නාවට හරියන්නේ නැහැ. ওই ගන්නේ අරිණා කොච්චර නෑ. ඔකත් තියෙනවා තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? මම කියලා කිව්වේ එහෙනම් මොකටද? මේ කෙලෙස් වලට. මම කියලා කිව්වේ මොකටද? කෙලෙස් වලට. ඔන්න දැන් මම වෙනස් වෙනවා කියනවා මේවා හොඳට පිටු තද වෙහෙන්නේ නැහැ. පටන් ගත්තාම නේ දැන් ඉන්නේ. හොඳටම පිටු තද වෙහෙන්නේ දැන් ඉන්නේ. මෙයා මේ බණාගොනේ මේ පිටු තද පිටු තද වෙනවා වෙන්නේ. ඒකනේ මම කියන්නේ කවුද කියන්නේ? කොහෙද පටන් ගත්තේ? කොහෙද යන්නේ? ඔන්න මම කියලා කිව්වේ කෙලෙස් වලටයි. ඒකයි කිව්වේ ප්‍රකට වෙන අරමුණ මෙනෙහි කළා අයින් කරන්න. යමක් ප්‍රකට වුණාද ඒ ප්‍රකට වුණේ කෙලෙස්වත්. ඒ ප්‍රකට වුණේ කෙලෙසයක් නම් කෙලෙස තියෙන කෙනාව බුදුහාමුදුරු ළඟට ගන්නෙ නැහැ. කෙලෙස තියෙන ළඟ කෙනා ළඟට බුදුහාමුදුරු වඩින්නේ නැහැ. මට යන්නත් බෑ බුදුහාමුදුරු ගෙන්න ගන්නත් බෑ. ධර්මයටත් ඔච්චරයි සංඝයාටත් ඔච්චරයි. සංඝයා කියන්නේ මේ අනුගින් කාලේ ඉන්න සිවුරු වලින් සංඝයා කියන්නේ මේ කියන්නේ. ඒ කියන්නේ සංඝයාටයි සංඝ කියන්නේ. අන්නේමනම් බුද්ධ ධම්ම සංඝ කියන ඔය කිවිද රත්නේ ඉන්නේ කිසියම් සුදු තැනකයි. කළු පල්ලි තියෙනවා කළු පුල්ලි තියෙන තැනක ඒ තුන නැහැ. එහෙනම් මට එතනට යන්න එක්කෝ මගේ ළඟ තියෙන කළු පුල්ලි ටික අයින් කරගෙන ඒවා ගෙන්න ගන්න ඕන. එහෙම නැත්නම් මම කළු පුල්ලි ටික අයින් කරලා එතනට
යන්නේ. එහෙනම් අන්න ඊළඟ තැන දෙනවා. එහෙනම් මොකක්ද ඊළඟ තැන? නිදන් ආපසට යන ධර්මාධිගම් ප්‍රතිපදාව යෝනිසෝ මනසිකාර්ය ධර්මය දැන් ඔන්නේ නම් කවුද? සත්පුරුෂ. කවුද සත්පුරුෂයා? එහෙනම් මමයි සත්පුරුෂ. බුදුහාමුදුර සත්පුරුෂය කරන්නේ නැහැ. බුදුහාමුදුර සත්පුරුෂ වෙලා ඉවරයි. මට බුදුහාමුදුරන්ගේ සම්මාන සිලෝකණ දෙන්න බෑ දැන් අප. බුදුහාමුදුරන්ට හුන් ගාවට බුදුහාමුදුරන්ගේ පාට වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් කවුද සත්පුරුෂ වෙන්න ඕන? මම සත්පුරුෂ වෙන්න ඕන. සත්පුරුෂ වෙන්න මොකද කරන්න ඕන? අයින් කරන්න ඕන මගේ මොනවද? සත්පුරුෂය ළඟදී වෙන්නේ කෙලසොල් වඩා මේ වචනෙම කිව්වොත් එහෙම අත්තප්පුරුෂ ගතිති. අත්තප්පුරුෂ ගති ටිකයි අයින් කරද්දී. එහෙනම් මම කී කාදද? අත්තප්පුරුෂ ගති වලටයි ඔන්න තව පැති. එන්න මම කියන්නේ කවුද දැන්? අත්තප්පුරුෂයා. අත්තප්පුරුෂ ලක්ෂණ අන්න තමන්ගේ රාග ද්වේෂ මොහ තුන දැන් ඔන්න තමට බලා ගන්න. අසත්පුරුෂ කියලා කියන්නේ මේ එනේන දේ සමග ඇලෙනවා නම් ගැටෙනවා නම් උපේක්ෂා වෙනවා නම් අන්න ඒක තමයි මේ ලෝකෙ තිබෙනා වූ අසත්පුරුෂකම. එහෙනම් ඔය අසත්පුරුෂකම නැති කිරීම හරහා තමයි මේ සංසාරයෙන් ඈතර වෙන්නේ. එහෙනම් අසත්පුරුෂකම නැති කරන්න නම් පටන් ගත්තේ යෝනිසම ධර්මාන්තම් ප්‍රතිපදාවෙන් ආවේදම් මුලට. එහෙනම් මුල සුද්ධ කළායි මේක පටන් ගන්න වෙන්නේ පින්නතු. මුල සුද්ධ කරන්න මොකද කරන්න ඕන? මගේ ළඟ තිබෙනා වූ අසත්පුරුෂ ලක්ෂණ කොච්චරද කියලා මම දැනගන්න ඕන. එහෙනම් මේ භාවනා කිරීමේ මූලික අරමුණ මොකද්ද? ඔන්න ඔය අසත්පුරුෂ ලක්ෂණ ටික හොයාගන්න. ඔන්න උතන්දායි බුදුහාමුදුරේ දේශනා කරේ සංසාරීය දසන කෙනා කියලා. කොහොමද උතන සංසාරීය? කොහොමද උත්තර සංසාර දීලා? හෝ අපේ පාලනයේ තෝර සුක්ෂක්ෂණ සංසාරමුනේ අරමුණු වෙන්නේ සංසාර අපේ පාලනයේ තෝර සුක්ෂක්ෂණ සුක්ෂක්ෂණ සවාස අරමුණු ගැනීම. ඔව් ඒක නිසා සංසාර දීලා තියෙනවා. ඒක සංසාර දී කියන්නේ. එතකොට ඒ අරමුණු අපිට පාලනය කරන්න බැහැ. අන්න ඒක තමයි පින්නතුනේ තේරුම. මම කියන්නේ රාග ද්වේෂ මොහ තුනටයි. තණ්හාව කියලා කියලා අපව වචෙන් කරකවන ආවද මේ පින්නුන් නුන වචරුණින් කවද මේක යන්නේ නැහැ ඇතුළට. ඒ නිසා හරිද? මම කියලා කිව්වේ රාග ද්වේෂ මොහ තුනටයි. මේ මරණ මංජකේ වෙනස් වෙනවද එහෙනම්? දැන් මරණ මංජකේත් මම කියලා කියන්නේ අන්තිම චිත්තස්සනේ තුතිය කවුද? රාග ද්වේෂ මොහ තුන. එහෙනම් ඉතින් මම ඉන්නේ කොහෙද කියලා දැන් මට ආයේ තීරණය කරන්න දෙයක් නැහැ නේ. මම අච්චර පින් කරා, මෙච්චර දානි දුන්නා, අර කරා, මේක කරා, මම නම් පව් කරේ නැහැ, මම නම් කරේ පින් විතරයි කියලා ඉන්න සියලු උත්තමින්ද කියලා බලා ගන්න පුළුවන්ද? ඔන්න මේ භාවනාවේ බුදුහාමුදුරුවෝ අපේක්ෂා කරන්නා වූ පළවෙනි ප්‍රතිඵලය උන්වෝකයි කියන්නේ. වාඩි වෙලා ඉන්න, වාඩි වෙලා ඉන්නකොට Tamanට තේරෙනවද කියලා බලන්න. මේ වාඩි වෙලා ඉන්න වෙලාවේදී ඩෝම් ගාලා ගියොත් මොකද්ද වෙන්නේ? කොහේ නතර වෙයිද කියලා බලන්න. කොහොත චිත්තක්ෂණය. ත්‍ෘතිය කියන්නේ එකයි ඊළඟ උත්පත්ති ඊළඟේ. මේ ලෝකය කියලා කියන්නේ මොනකොට? චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා මම මාරු වෙනවා. මාරු වෙන්නේ ඔන්න ඔය සංඥාව කරගෙන.
මොන සංඥාව කරගත්තත් ඒ සංඥාව කිව්වේ රාග ද්වේෂ මොහ තුන. එහෙනම් මොන ධාය දීලා තිබ්බත් මොන තරම් සිල් රැකලා තිබ්බත් මොන තරම් සිවුරු දරාගෙන හිටියත් මරණ මංජකේ ඕකෙන් උඩට වඩා වෙනස් කරන්න පුළුවන් කාටද? බුදු ආමරණ පුළුවන් ඕකයි වෙනස් කරන්න. අම්මට තාත්තට පුළුවන් ඕකයි වෙනස් කරන්න. මට පුළුවන් මරණ මංජකේදී මේක වෙනස් කරගන්න. එහෙනම් අන්න බුදු ආමරණ කියනවා මරණ මංජකේට කලින් පොඩ්ඩක් මරණ මංජකේ පරීක්ෂා කරලා බලපන්. අන්න එහෙනම් එයා ඒ වෙලාවේදී අවබෝධ කරගන්නේ මොකද්ද? තමන්ගේ සංසාර බියයි තමන්ගේ අසත්පුරුෂ ලක්ෂණ tikai අවබෝධ කරගන්න. කොහොමද බුදු ආනන්දරට යන්න තවමට කල්ප කීයක් යයිද නෙවෙයිද කියන්නේ යාට එතුන් තේරෙන්නේ. බුදු ආනන්දෝ ඉඳීදොත. අන්න බුදු ආනන්දරට පුළුවන් වේද මාව ගලවගන්න. එහෙනම් බුදු ආනන්දරට බැරි නම් මාව ගලවගන්න බුදු ආනන්දරට මාව ගලවන්න වෙන කෙනෙක් නැති බවත් මට දැන් හිතෙනවා නම් විශ්වාස නම් එහෙනම් මම දැන් වහා වහා මොකද කරන්නේ? අන්න ඉතිගින් ගත්තයි කියලා කියන්නේ යාට. යාට කියන්නේ ඉසගින් ගත්ත තැනත්තා ඒ ගින්න නිවන්න දඟලන වේගෙන් අප්‍රමාදීය. මොකටද අප්‍රමාදී වෙන්නේ? මේ ධර්මාධර්ම ප්‍රතිපදාව. වෙන මොකටද මේ අප්‍රමාදී වෙන්නේ? කලින් නම් අප්‍රමාදී උනේ මේ රස්සාවට යන්නේ විනාඩි 5ක් වුණොත් ඕ ටයිම් එකට. පොඩි එකා විනාඩි 5ක් වුණොත් බස් එක ගිහින්. එහෙම නැත්නම් ටී දෙකෙන් ගුටි ගන්න වෙන ස්කෝල් පාරක් කියලා. නැත්නම් ගෙදර යනකොට විනාඩි 5ක් පාරක් වුණොත් නෝනාගෙන් කන්න වෙනවා. උන්න ඕවට තමයි ඉතර අප්‍රමාදී. දැන් දන්නවා ඕක නෙමෙයි අප්‍රමාදී කියන්නේ. අම්මා මැරුණට ඒක නම් අප්‍රමාදී නෙමෙයි. ගෙට ගිනි ගත්තට ඒක නම් අප්‍රමාදී නෙමෙයි. ඒක නිවන විශ්ියොත් එහෙම මටයි ගිනි ගන්න එක නිසා ගේ ගිනි ගන්න වෙලාවේදී මේ මනුස්සයාට තේරෙන්න උනා ගේ ගිනි ගත්තේ ගම්ගේ යෝගමට නවත්තන්න බෑ. මම ඔළුව ගිනි ගන්නයි කියන එකයි නවත්තන්න. අන්න ඒකට එහෙනම් මම ගින්නට පැනලා මේ ඔළුව ගිනි ගත්තේ නවත්තන නිසා මේකට තවත් නම් වතුර දාලා හරිදන්නේ නෑ. මේක නිවන්න බෑ වතුර වලින්. මේක නිවන්න ක්‍රමයක් දේශනා කරලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ පමණයි. අන්න ඔය වගේ අනාත්ම චේතනා තමන්ට පහළ වෙන්න ඕන කින්නතු. අන්න එහෙම අනාත්ම චේතනා එන්න නැත්නම් ඌට අපි කියනවා අනායාස සිටි. නිරායාස සිටි. අන්න එතන තමයි තමන්ට අවබෝධ වෙන්නේ ශ්‍රද්ධාව පිහිටවන පටන් ගත්තද නැද්ද. මේ වැඩේ බුදුහාමුදුරන්ට අර වෙන කාටවත් කරන්න බෑ. මම අනිත්‍යව පැත්තකින් කියලා මේකට කොහොම හරි දවසකට පැයක් දෙකක් හරි දාන්න ඕන කියලා අන්න මෙයාට නිරන්තරයෙන්ම චේතනා පහළ වෙන පටන් ගත්තා නම් ඒ කියන්නේ Tamanta අවබෝධ වෙන උන මොකද්ද? ශ්‍රද්ධාව පිහිටුවා. ඒක දන්නේ නැත්නම් අපේ ශ්‍රද්ධාව පිහිටුවල වැඩක් නැහැ කියන්නේ. මොන ඕකයි බුදුහාම කියන්නේ දැක්ක දැක්ක දැන දැන කියලා. භාවනාවේ වාඩි වෙලා හරියට ඔතනට අනුගත නොවෙච්ච කෙනෙකුට ඔය ටික දැනගන්න පුළුවන්. වාඩි වෙලා කාට හරි කතා කරගෙන මේ ධර්මයේ සාකච්ඡා කරාට ඔය ටික දැනගන්න පුළුවන්ද? අන්න ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ ප්‍රත්‍යක්ෂය කියලා. මේක ප්‍රත්‍යක්ෂ ලෙස අත්විඳින්න. මොකද්ද ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ? ඒ චිත්තක්ෂණයේදී මට දැනුණා වූ ස්පර්ශය මොකද්ද? ඉච්ඡරයි ප්‍රත්‍යක්ෂය. ස්පර්ශය කියලා කියවර කලින් දුවත් යන ලක්ෂණකට මේ චිත්තක්ෂණයෙන් මට ලැබුණා දැනුණා වූ අත්‍යන්ත ලක්ෂණය මොකද්ද? අන්න ප්‍රත්‍යක්ෂය හරියට දැක්කනම් එයා එකට නම් ගම් දීලා ඒ විවර නවත්තන්න බෑ යටේ වෙලා. මොකද පළ විවස්ථායි ඒවා නතර වෙන්නේ නැහැ. නම් ගම් මේ හේතු වල දාමින් ඉන්නේ. මම ඒක බාර ගන්න ඕනේ නැහැ ඒක. මේකට ආස්වාදය කියලා කියන්නේ මම නෙමෙයිනේ. මම කියන්නේ මොකද මේකට කියන්නේ? මම කියන්නේ සිතිවිල්ල. මොකද සිතිවිල්ල සා. ඒකත් මට සිතිවිල්ල. ඒකත් සිතිවිල්ල කියලා මම මෙනෙහි කරනවා. සිතිවිල්ල සා මට දැනෙනවා. ඒකත් මගේ එකක් නෙමෙයි. සිතිවිල්ල කියන එකක් දැනගන්න කලින් ඒක හසගෙන කොච්චර වෙලා ගියද මම දැන් මෙහෙම කිව්වා. මට පණිඩේ වෙනකොට ටෙලිග්‍රෑම් එක තව කොහෙට කොහෙ දරියන් කොච්චර ගිහිල්ලද? මම දන්නේ නැහැ ඒවා. දැන් මට ඒක අදාළත්‍ය අන්න මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා මට කියන්න පුළුවන් දැන් මට අවබෝධ කරගන්න. නිකන් කවට හරියන්නේ මම නෙමෙයි කියලා. මම නෙමෙයි කියන්නේ ඔන්නත නැහැ. මම දැනගත්තේ නැත්තම් මම නෙමෙයි කියලා කියන්න බෑ. මම දැනගන්න ඕන මම නෙමෙයි කියලා කියන්නේ.
ඒකට මම නෙමෙයි කියන එකට තමයි ඔය සරලව මුලදී අපි දෙන්නේ මේ මෙනෙහි කිරීමේ සරල ක්‍රමය. ඉහළට යනකොට ඌව ගැඹුරු කරගන්නවා. මුලදී බොහොම සරල මෙනෙහි කිරීමේ ක්‍රමයක් දෙනවා. සද්දෙට සද්දේ කියලා කියන්නේ. ඒ සද්දෙට සද්දේ කියලා කියන්නේ මොකද්ද? සද්දේ කියන්නේ මම නෙමෙයි කියලා කියන්නේ. සද්දේ කියන්නේ මම නෙමෙයි නේද මොකද්ද? අතීතේ. අන්න මම අතීතේ බව දැනගත්තා. මම අතීතේ බව දැනගත්තා නම් දැන් මම ඉන්නේ කොහෙද? හා? වර්තමානයේ. ඒක මොන වර්තමානයේ? මොන්නතන තමයි ආයෙත් අතීත බව දැනගත්තා නම් කියලා කියන්නේ එකක් දැනගත්තා නම් කියන්නේ එක ඉවරෙච්ච එකක්. එහෙනම් මම ඉන්නේ කොහෙද? ආයෙත් අතීතේ. අන්න නැවතර බුදුබව බුදුබව දාන්නේ. එකක් දාලා හරියන්නේ නැහැ. අන්න නැවතරක එක එන අයින් කරන්න ඕන. එහෙනම් දැන් මම කිව්වේ කාටද? සිතුවිල්ලට. එහෙනම් අන්නේ යවත් අයින් කරනවා. සිතුවිල්ල මම නෙමෙයි. මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි. අන්නේ ඇක්තිය. දැන් කවුද මම කියන්නේ? ආයෙත් සිතුවිල්ල. ආයෙත් අයින් කරනවා. ආයෙත් සිතුවිල්ල. ඔන්න ওই විදිහට ප්‍රකට වෙනකන් අයින් කරගෙන කරගෙන යන්න. අයින් කරගෙන ගියාම ප්‍රකට වෙනකන් මගේ මේකට තිබෙනා වූ සන්නාව තමයි මම මේ ටිකින් ටික අයින් කරන්නේ. මේ මම කියලා අල්ලෙහි කියලා වූ මේ රූපේ දැන් අයින් කරනවා. මම නොදෙනොත් මේක අයින් කරන්න බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ මෙහෙම දේශනා කළා කියන්නේ. මේ ආදුර මෙහෙම කිව්වම අයින් නම් මොකරෙන්නේ නැහැ. දැන් ආයි භාවනා කියලා නවත්තනවා. ඊයේනේ මේක කොල්ල කොහොමද මේ මම නැති කරගන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඒ නිසා ඔයි. බුදුහාමුදුරුවෝ රූපේ දිවෙන හැටිවල. රූපේ නෙමෙයි මේ දිවෙන්නේ කවුද දිවෙන්නේ? මේ මගේ සක්කාය දිට්ඨිය දිවෙන්නේ. මගේ තිබුණා වූ විචිකිච්ඡාව දිවෙන්නේ. මගේ තිබුණා වූ සීලබ්බත පරාමාසිකයි මේ දිවෙන්නේ. මෝහය නිසා අල්ලගෙන හිටියා වූ ඔන්න ඔය තුනයි මුලින් දිවෙන්නේ. තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ සබ්බාසු සූත්‍රයේදී දැක්මෙන් ප්‍රහාණය කළින්දී. කොහොමද දැක්කලා කරන්නේ? දැකලා කියලා කියන්නේ ඇහැට දැකලා නෙමෙයි නුවණට දැකලා. නුවණින් දකින්න දැක්කන් පස්සේ ඔන්න ඔය තුනයි නැතු යන්නේ. ඔය තුනු නැතු වියානම් අන්න මම සංසාරයෙන් එතරුණා. සංසාරේ බියන්න මට දැනුණා. දැනිච්ච නිසා සංසාරේ මම එතරුණා. ආපව් අර රාග ද්වේෂ මොහාරා මම අර කියන්නා වූ පල්ලයට යන්නේ නෑ සාතිකේ බුදුහාමුදුරේ. මම යන්නේ කොහෙටද කියලා සාතිකේ බුදුහාමුදුරේ දැන්නේ. අබැයි සාතිකේ දෙන බව මට දැනගන්න පුළුවන්න්නේ මේ නා වූ අනාත්මක සිතුවිලි හරහා මම කොයි ආකාරයෙන් මේ බුදුහාමුදුරුත් එක දැන් කාලය ගත කරනවද? දවසේ කොච්චර වෙලාවක් බුදුහාමුදුරුවනේ මම කාලය ගත කරනවා? බුදුහාමුදුරුවනේ කවුද මෙතන දැන්? මම. මම කියලා කියන්නේ අර අතීත ගුණ කොට අයින් කරමින් යනවා වුණා. ඊයේ මම නෙමෙයි. හෙට ඉන්න මමත් නෙමෙයි. මේ චිත්තක්ෂණේ ඉන්නා වූ මමයි මම කියලා කියන්නේ. හැබැයි ඒකත් අතීතය, ඒකත් කෙලෙස්, ඒකත් රාග දේශ. මේ ධර්මයේ කියන්නේ රාග දේශ මොහො. බුදුහාමුදුරුව කියන්නේ රාග දේශ මොහො. ඊළඟ වෙනසක් නෑ. හැබැයි ලොකු ලොකු දේවල් අයින් කරන්න, පොඩි පොඩි දේවල් අල්ලගන්න. ඒවා අයින් කරන්න, ඊට වඩා පොඩි දේවල් අල්ලගන්න. ගිහිලා අන්තිමට ධර්මයක් අයින් කළා දාන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ධර්මයේ කියන්නේ පාරුව. මේක පාරු නැගලා කරේ තියාගෙන යන්න බෑ. පාරුව දාලා යන්න පුළුවන් වෙන්නේ. බුදුහාමුදුරුවෝ දාලා යන්න පුළුවන් වෙන්න ඕන, ධර්මයක් දාලා යන්න පුළුවන් වෙන්න ඕන, සංඝයක් දාලා යන්න පුළුවන් වෙන්න ඕන. අන්න එතකොටයි ඉවර වෙන්නේ. දැච්ච ඉවර වෙන්න ඕනේ. සෝවාන් වෙන්න ඕන අර ටිකයි කරන්නේ. දැන් මේ මම ටික ටික දිය කරගෙන යන්න ඕන. මම ටික ටික දිය කරගෙන යන්නම් මොකද කරන්න ඕන? පටන්ගත් වෙලාවෙ ඉඳලා කිසිදු අපේක්ෂාවකින් තොරව, හොඳට මතක තියාගන්න ඕනේ, කිසිදු අපේක්ෂාවකින් තොරව එන්න එන්න අරමුණ ප්‍රකට වෙන අරමුණ මෙන්නින් කරන්න. ප්‍රකට නොවන ඒවා ගැන කනගාටු වෙන්න එපා කියන එකයි කිසිදු අපේක්ෂාවක් කියලා තියෙන්නේ. හොඳට තේරුම් ගන්න. ප්‍රකට නොවන දේවල් ගැන කනගාටු ඇති කරගත්තොතින් අන්න එතන තියෙන්නේ කිසිදු අපේක්ෂාවක් ඇති තැන. ප්‍රකට වෙන දේ සම්බන්ධයෙන් රාගයක් ඇති කරගත්තා නම්
එතන තියෙන්නේ නැවත වරක් අරකම. කෙලෙස් එකතු කරගන්න. ඒ නිසා ප්‍රකට වෙන ප්‍රකට වෙන දේ අයින් කරන්න, ප්‍රකට නොවන දේ ප්‍රකට නොවන බව දැනගන්න ඕන හැද. ඒකයි දැක්ක දැක්ක දැන් දැන කියන්නේ. එතකොට මම කියන එක්කෙනා ප්‍රකට වෙන ප්‍රමාණයයි ප්‍රකට නොවන ප්‍රමාණයකුයි ඔතන තියෙන. භාවනාව තුළ මම අත්විඳිය යුතු ප්‍රකට වෙන මම ඉන්න කොටසක් තියෙනවා, ප්‍රකට නොවන මමත් ඉන්නවා. එතකොට ප්‍රකට වෙච්ච මම දැනගන්න දෙයක් නැහැ. ඒක මෙනේ වුණා. ප්‍රකට වුණා, ප්‍රකට වෙච්ච එක මෙනේ වුණා. ප්‍රකට වුණා, ප්‍රකට වෙච්ච එක මෙනේ වුණේ නැහැ. දෙවනි. ඒක දැනගන්න. සබ්ජෙක්ට් ආවා, සබ්ජෙක්ට් බව දැනගත්තා, සබ්ජෙක්ට් කියලා මෙනේ කරා. සබ්ජෙක්ට් ආවා, සබ්ජෙක්ට් බව දැනගත්තා, හැබැයි මෙනේන්නේ නැහැ. දැනගත්තනම් මෙනේ වුණාට වඩා අඩුවක් නැහැ. මෙනේ නොවිච්ච එක ගැන කංගාඩු වෙන්නේ දැන් නැහැ. දැනගත්තනම් දැනගත්තයි කියලා කියන්නේ මොකද්ද? එතන සතිය තියෙනවා, ප්‍රමාදී සතිය. සතිය තියෙනවා, සතිය ප්‍රමාද නිසා ප්‍රඥාව එතන මෙනේ කරන ප්‍රඥාව රසතිය නෙමෙයි. ප්‍රඥාව එතන ප්‍රඥාව නැහැ, ප්‍රඥාව නැති බව දන්නවා. අන්න ඒකයි වැදගත්. ප්‍රඥාව නැහැ, ප්‍රඥාව නැති බව දන්නවා. දන්නේ කොයි වෙලාවෙද? අන්නාර තුන්වෙනි යෝනිසෝමනසිකාරය. නැත්තම් ඔබ දැනගන්න බෑ. භාවනා වෙලාවේදී මොනවද ප්‍රකට වුනේ? මොනවද ප්‍රකට වෙලා මෙනේ වුනේ? මොනවද ප්‍රකට වුනේ? මොනවද ප්‍රකට වෙලා මෙනේ වුනේ කියලා දැනගන්න පුළුවන් වෙන්නේ තුන්වෙනි කොහොමද දැනගන්න පුළුවන් වෙන්නේ? නැවත වරක් අතීතයේ සමාලෝචනය කිරීම අරා අනාත්මයෙන් තොරතුරු ටික මෙයා වාර්තා කරගෙන ඉන්න මොනවද වුනේ කියලා. ඒ වාර්තාවම යගේ report එකක් ඉල්ලනවා අන්තිමට. අන්‍යා report එක ගහ වෙනවා මෙන්න මේ වෙලාවේදී මේ අරමුණ ආවා, මේක මෙනේ කරා. මේක ආවා, මේක මෙනේ කරේ. අන්න දෙවෙනි මොන තුන්වෙනි එක තියෙනවා ඊළඟට මම ප්‍රකට වෙනවා. මම ප්‍රකට වෙන එක අතරතුර නැවතවරක් නැවත නැවත මම චේතනා පාල කරමින් ඒක හරහා මම නැවත නැවත ප්‍රකට කරව ගන්න. කියන්නේ සද්දයක් ආවා, සද්දේ පස්සෙ යනවා. මොකද්ද මේ සද්දේ? ඇයි මේ දාන සද්ද කරන්නේ? මූට තේරෙන්නේ නැද්ද මම භාවනා කරන බව? මේ නවත්තන්න බැයිද මූට? ඕන්න රාග දේශ මොහ විවිධාකාරයෙන් වැඩි ඇති. ආපු සද්දේ ඩායට අමතරව තව රාග දේශ මොහ ඇති. හැබැයි ඒක වාර්තා කරගන්න පුළුවන් නම් පසු අවස්ථාවදී දැනගන්න පුළුවන් නම් එතන මොකද කියන්නේ? අන්න එතනත් හරිටත් වඩා ප්‍රමාදී සතියක් තියෙනවා. ඒක දැනගන්න පුළුවන් වන්නේ ඕක දැනගත්තේ නැත්නම් මගේ ශ්‍රද්ධාව වැඩිද? ඕක දැනගත්තේ නැත්නම් මගේ මේ ගමන ඉස්සරහට යනවා කියලා මට දැනගන්න පුළුවන්ද? බෑ, වාහනේ ඉස්සරහට යන බව මම දැනගන්න ඕන හැමදාම. අන්න එතකොටයි නැවත නැවත වීරිය තියෙන්නේ. අන්න එතකොටයි නැවත නැවත මේ වැඩේ ප්‍රතිඵල ලැබෙන බව Tamanට සාහවුරු වෙනවා. මොකද වීරිය වැඩෙන්න පටන් ගන්න කිමතුනේ පංච ඉන්ද්‍රියන්ගෙන් අපි කලින් කතා කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. මේක වෙනුව දැන් මම කියන්නේ පංච ඉන්ද්‍රියන්ගේ පළවෙනි කවුද? සද්ධා ඉන්ද්‍රිය. මොකද සද්ධා ඉන්ද්‍රිය වැඩුනේ නැත්නම් වීරිය ඉන්ද්‍රිය වැඩ කරන්නේ නැහැ. සතර සම්‍යක් ප්‍රදාන වීරිය මුලින් පටන් අරගෙන තමයි යන්නේ. යනකොට වැඩේ කරන්න ශ්‍රද්ධාව තියෙනවා. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? මේ බුදුහාමුදුරුවෝ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි තිබෙනා වූ ශ්‍රද්ධාව නෙවෙයි මෙතන වචනෙට කියන්නේ. මොකක්ද තමයි මොකක් කෙරෙහි මේ ශ්‍රද්ධාව තියෙන්නේ? මම බුදු වෙන්න ඕන කියන එක. මගේ කලු ලප ටික අයින් කරන්න ඕන කියන එක කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවා. මම බුදුහාමුදුරුවෝ ළඟට වඩින්න ඕන, නැත්නම් බුදුහාමුදුරුවෝ මගේ ළඟට වඩම්ම ගන්න ඕන. මගේ ඉස්සරහා බුදුහාමුදුරුවෝ වැඩම කරලා ඉන්න බව මට තේින්න ඕන. මේ තේනකල් මගේ ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව එහෙම දෙන්නේ.
ශ්‍රද්ධාව හදන්න පුළුවන් ගන්නෙ මේ ශ්‍රද්ධාව හැදෙන්න ඕනේ. කොහොමද හැදෙන්නේ? මේ යන්නා වූ මාර්ගය තුළ ක්‍රමානුකූලව මගේ භාවනාව වර්ධනය වෙනවා නම් වර්ධනය වෙන බවම දැනගන්න. අන්න දැනගන්නකොට මම දන්නවා එනම් මේක වර්ධනය වෙලා තියෙන්නේ නිකන් නෙමෙයි වර්ධනය වෙලා තියෙන්නේ මොකක් නිසාද? නිවැරදිව මම මේ වැඩේ එහෙනම් ඒ කියන්නේ බුදුබණ මගේ වැඩ කළා තියෙනවා. ධර්මයේ මගේ වැඩ කළා තියෙනවා. සංඝයා මගේ වැඩ කළා තියෙනවා. එහෙනම් මට දැන් එතනට යන්න සුදුසුකම් තියෙනවා. මම ඉස්සරහට යන්නේ. මම ඉස්සරහට යන්නේ කියලා මම දැනගන්න ඕනේ. මේ භාවනාවේදී තියෙන පිළිතුරු ලොකුම ගැටලුව මේ භාවනා ලෝකයේද තමන්ට භාවනා අධ්‍යක්ීම් නැතිකමෝ භාවනා අධ්‍යක්ීම් ඇති කර ගැනීමකට බැරි කම නෙමෙයි. භාවනා අධ්‍යක්ීම පිළිබඳ අනවබෝධය. අනවබෝධයක මොකද්ද කියලා දන්නේ නැහැ. දැනගන්න ක්‍රමයක් දන්නේ නැහැ. දැනගන්න උත්සාහය කරන්නේ භාවනා කරනවා. භාවනා කරන්නම් වා. භාවනා කරන්නේ මොකටද? භාවනා කරන්නේ නිවන් දකින්න නම් නිවන කියලා කියන්නේ මොකක්ද? නිවන කියලා කියන්නේ මොකද්ද? ඔය හැම තැනකම තමන්ට නිවන් කිස්සක් වෙනස් තියෙනවා. ඕක හරියට යෝනිසෝමනස්කාරය දාපු එකන. ඔය හැම තැනකම නිවන් කිස්සක් වෙනස් තියෙනවා. ඒක කොහොමද එහෙම කියන්නේ? මොන වෙනකත් එකද ආවද? හරි. නිවන් චිත්තයේ තමයි අනුගත වෙන්නේ. ඔව් නිවන් චිත්තයේ අනුගත වෙනවා. අපි කිව්වා ඡාරා කොහොමද වෙන්නේ? අරමුණ ප්‍රකට වුණා, ප්‍රකට වෙච්ච බව දන්න. ඒක මෙනෙහි වුණා, මෙනෙහි වෙච්ච බව දන්න. කොතනද නිවන් දින කියලා කියනවා නේද? එකක් නිරෝධ වුණා කියලා. තමන්ට කොහොමද ඒක සාතු සාහුරු වෙන්නේ ඉතින් භාවනාවට කියලා කිව්වොත්ේ මොකද අධ්‍යක්ෂින් කරත් සම්මන් භාවනා කරනකොට සක්මණේදී දැන් මම දැන් මෙතන තියෙන මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට අවදි වුණාම මට සදගතියක් දැනනවා නම් සදගතිය තමයි මම මේ මොහොතේ මම කියන්නේ. එතකොට ඊළඟ අරමුණ කියන්නේ සක්මන නම් සක්මණේදී කකුල දැන් කකුල කියලා සිද්ද වෙන
ඒක උනාට පස්සේ තමයි මම දන්නේ ඒ කියන්නේ අතීතය. එතකොට නැවතත් ඒ දකුණු කකුල එද උනා නම් එද වෙච්ච එකට දකුණ කියලා කිව්වනම් එතන දකුණ කියලා මෙනෙහි කිරීම තුළම එතන අරමුණක් දැන් එතන අරමුණක් දැන් පොළවේ ඉක වෙච්ච තැන පොළවේ කඩගතිය දැනුණා නම් එතනත් තියෙන අරමුණක්. එතකොට ඒ අරමුණ සහ දකුණ කියලා මෙනෙහි කිරීම කියන අරමුණ දෙක අතර සිස්තන ඒ කියන්නේ මේ එතන තමයි නිරෝධය අත්දකින්න පුළුවන් සක්මනේදී අත්දකින්න පුළුවන් නිරෝධය තියෙන්නේ ඒ පොළව කියන්නේ තමන් ඉන්න ඉරියව්ව අවබෝධ කර ගැනීම සහ ඊළඟට මේ දැන් සක්මන නම් කකුල ඉස්ස වෙච්ච අරමුණ දැනග අඳුරගත්ත නම් තමන් දැන් අරමුණ මේ දකුණු කකුලේද වම් කකුලේද මොකද්ද කියන එක ඉස්ස උනදී අඳුරගත්ත නම් ඒ දෙක අතර තුර තියෙන්නේ ওই නිරෝධය. දකුණු කකුලයි වම් කකුලයි සායනාපදයි මම දැන් මෙතන කියන චිත්තස්සනේදී දැන් මම සදගතිය තුළ ඉන්නවා නම් ඒකට අංක ක්‍රමයක කියනවා නම් දැන් මම දැන් මෙතන කියන චිත්තස්සනේ දැන් මම එකතන හිටගෙන ඉන්නවා නම් එතෙන් අංකයක් නොදී ඉස්ස වෙන කකුලට අංකයක් දෙනවා නම් කකුල පොළවෙන් යම් මොහොතක ඉතලට එතුණාට පස්සේ තමයි මම දන්නේ කකුල එතුණා කියලා. ඒ එතුණ බව දැනගත්ත මොහොතේ එක කිව්වා නම් පොළවත් එකක් අතර තියෙන ප්‍රමාණයත් ඒ ඉඩසක් තියෙන නිසා තමයි එතුණාට පස්සේ මම දැනගන්නේ ඒ එතුණ පොළවත් අතර තියෙන දුර ඒ ප්‍රමාණය තමයි අර නිරෝධය වශයෙන් මම අත්දැකී ගන්නවා. කියන්නේ නෝන කියන්නේ දැන් කකුල ඉස්සෙලා තියෙනවා ඉස්සුණාට පස්සේ ඉස්සුවම දැනගන්න. ඉතින් මේ අඳුරුවත් ඒක අපතී කියලා. ඒ බව සංඥාස දැන් දකුණු කකුල බව අවබෝධ කරන එක මෙහි කිරීම කියන්නේ ඒ මොහොතේ එතන ප්‍රඥාව. ඒ දැන් දකුණු බව දැනගන්නවා කියන්නේ ඒ මොහොතේ සතිය තියෙනවා. ඒ නෑ කකුල ඉස්ස වෙනවා කියන්නේ සතිය තියෙනවා. එතකොට හිතුනේ දකුණු බව දැනගන්නවා කියන්නේ ඒ මොහොතේ සම්පජඤ්ඤය තියෙනවා. එතකොට සත් සම්පජඤ්ඤය දෙකම තියෙනවා ඒ මොහොතේ. එතකොට හිතපු ඉරියව්ව මෙනෙහි කිරීමෙන් ඒ අතීතය ඉවත් වෙනවා. එතකොට මේ දකුණු කකුල බව දැනගන්න මොහොතේ එක අතීතයට ගිහින් තියෙනවා. නමුත් ඒ දෙක අතරතුර සිත්තනක් තියෙනවා. ඔය දෙකත් අතරතුර සිත්තනක් තියෙන තමයි. එතකොට ඒක ඔය ගන්නවා කිය උදාහරණ ගන්නවා ඒක අසතිය කියලා කිව්වොත් එහෙනම් ඒකට මොකද කියන්නේ? මම සතිමත් නැති නිසා මට බලා ගන්න බැරි වුණා ඒක හරියට මේ ඉස්සෙන වෙලාවයි. එහෙමයි ගන්නත් දැන් ඉන්න ඉරියව්ව කියන්නේ එතකොට අසති දෙකක් මැද තියෙන චිත්තස්සනිය තමයි නිවන. ඔව්. මේක හරිය විස්තර කරන්නේ නැහැ හරි. දැන් මේ අත්දැකීම එහෙම තමයි මේ ධාර්මික අදාළව ඒක කොහොමද ගැලපෙන්නේ කියන කාරණා හරි උත්තර දෙන්න පුළුවන්. සම්ප්‍රදායික අන්දරදැසි බැඳිච්ච තමයි මම කියන්නේ. ඒ කියන්නේ මේ වෙලේ තමයි කියන්නේ. මේක කළ බලු නේද? මේ සක්මන් කරනවා බලන්න. ඒක අත්දැකීම් කියන එක තමයි මගේ ප්‍රශ්න. නෝනා ඒක සරලව දැන් කියන්න දෙන්න. කරදර කරන්න. ඔව් මාත්‍රිවාඩ ඇවිල්ලා නෝනා මාත්‍රිවාඩ ගන්නවා. අපි ජීවෙන මාත්‍රිවාඩ ගන්නවා. ඒ නෝනා කිව්වා තියෙනවා. අනිත් අය අනිසා දිනකෝ තේරෙනවද? හා උන්නෝතන තමයි ගැටලුව තියෙන්නේ. ඔබ තමයි මේ භාවනා ලෝකේ පැටල වගේ තියෙන්නේ. මේ නිවන් දකින්න බෑ. මේ භාවනේ නිවන් නෑ. නිවන් තියෙන්නේ මෛත්‍රී බුදුහාමන කියලා කියන හේතුව. කියන්නේ මේ වෙලාවේදී තමන්ගේ සතිය තියෙනවද අසතිය තියෙනවද කියලා දැනගන්න බැරි කම හරහා තමයි මේ ගැටලුව තියෙන්නේ. මම හිතියේ සතියෙන්ද මම හිතියේ අසතියෙන්ද කියලා දන්නවනම් ඔය ගැටලුව මතු වෙන්නේ නෑ. මම හිතියේ සතියෙන්ද අසතියෙන්ද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ නෑ මට ඒ මොහොතේ. ඒක දැනගන්න පුළුවන් වෙන්නේ කොයි වෙලද? ඒක ඉවරාට පස්සේ. ඒක අතීතයට ගියාට පස්සේ ඒක දැනගන්න පුළුවන් වෙන්නේ ඒ මොහොතේ. ඒක දැනගන්න ගියා නම් එහෙනම් මම තවත් මේක වෙනත් ආකාරයක අසතිමත් වෙනවාපත් වෙනවා. උඩ තමයි චේතන දානයි කියන්නේ. මේ මොහොතේ මම සතියේද අසතියේද කියලා බලන්න යනවා කියලා කියන්නේ මම අසතිමත් වෙනවම. තවත් අරමුණක් හොයනවම. තවත් අපේක්ෂාවක් දානවා. ඒ කියන්නේ මම ගන්නව නැවතකට බදාගන්න. ඒක තමයි අවිද්‍යාව දෙන්නේ. ඊට පස්සේ ආශ්‍රය කරනවා.
ඒ ආශ්‍රයන් ටිකයි අයින් වෙන්න නම් ආශ්‍රයන් අයින් වුණාම අවිද්‍යාව අයින් වෙන්න නම් අවිද්‍යාව අයින් වුණාම සංඥාව අයින් වුණා නම් අන්න එතෙන්දි මම අලුතෙන් කෙලෙස් එකතු කරලා නැහැ. අලුතෙන් කෙලෙස් එකතු කරලා නැහැ. අලුතෙන් කෙලෙස් එකතු කරලා නැතුව වැඩේ අවසාන වෙනකොට මම හැමෝම පරීක්ෂාවල් වාදිනේ. පරීක්ෂාවල් වාදින කරාට පස්සේ මට තොරතුරු ටික ලැබෙන්න උනා. කොහෙන්ද ඒ තොරතුරු ලැබෙන්නේ? අනාත්මය. මේ විලාවේ වාර්තා වෙච්ච දේ තමයි මට තොරතුරු වාර්තා කරන්නේ. වාර්තා කරගත්ත දේ එයා උඩ අරමුණක් ආවා, අරමුණ ප්‍රකට වුණා. ප්‍රකට වෙච්ච අරමුණ මෙනෙහි කරා. එහෙනම් දැන් ඔන්නෝය දෙක අතර තිබෙනව ඉස්සන. මොකද ඉස්සන කියන්නේ? එක තැනකින් යමක් 100ට 100ක් ඇති වෙලා ඒක නැති වුණා. ඒ නැති වෙලා ඊළඟ දේ නැවතරක් හටගන්නකන් මෙතන තිබුණා වූ විවේකකයි. ඒක කොහොමද අඳුරගන්නේ කියන එක තමයි මේ ආධුලිය මේ ධර්ම දේශනා දිගින් දිගටම කරගෙන යන්නේ. ඒක අඳුරගන්න පුළුවන් අන්නේ ප්‍රඥාවට වවණයි. මේ ආධුලියන්ගේ ප්‍රඥාවක් නැහැ අඳුරගන්න තර. නිසා මේ ආධුලියන්ට ඕන උත්තර දෙන්න බෑ. මම ප්‍රඥාවෙන් බලන්න ඕනේ. නෝණගේ ප්‍රඥාව යාමරේ දෙනු බල්ල පිට කළා උනේ කියලා කියන්නේ. ඊගලවට දෙනවා පරීක්ෂාකට. ප්‍රඥාව අරගෙන ඉන්න මේ ආධුලියන් කුටි දිහාගෙන ඕක චෙක් කරගන්න පුළුවන් නම් මොන්නා එහෙම නැත්නම් ඉතින් මොනවද කරන්නේ? දැන් මේ ආන්දර දේශනා කරන අතර මේක තේරෙනවද? කොහොමද මේක මේ Nirodhe දකින්නේ? Nirodhe තුල කොහොමද නිවන? ඔකට නිවන කියලා නෙවෙයි අපි කියන්නේ. ඔක තමයි නිවන් චිත්තක්ෂණයට ගෙනියන්නේ අපි. ඔක තමයි වැඩි දියුණු කරන්නේ. ඔකට නිවන කියලා එකපාරට කියන්නේ. ඕක ඇවිල්ලා අපි මුලින් හදන්න පටන් ගන්නවා සතිය තුල තිබෙන්නවා. හැබැයි ඕක හැදුවේ නැත්නම් ඔතනින් යහට යන්න බෑ. ඒකේ මොන ලොකු විශාල භාණ්ඩේ නිෂ්පාදනය කරන්න ගියත් ඒ භාණ්ඩේ නිෂ්පාදනය පටන් ගන්න ඕන බොහොම පොඩි සුළු කෑලි ටිකක් අරගෙන. දෙන්නක් හදුවර අපිට පේනවනේ මේක වාස්තුවේලයි කියලා. ඕක කෑලි කෑලි වලට ගලවුවම පෙට්ටි කීපයකට දාන්න. නැවක් ගත්තත් එච්චර. ඒ වගේ තමයි නිවන කියන්නේ. කොහොම පුංචියෙන් හදන්න පටන් ගන්න ඕන. පුංචියෙන් හදන්න පටන් ගන්න තමයි බුදුහාමුදුරුව අපිට සූත්‍රයක් අතරදී මොකද්ද සූත්‍රේ? සතියයි සම්පජන්නේ. සතියයි සම්පජන්නේයි යමක් සිද්ධ වුණාද ඒ බව දැනගත්තා අන්න සතිය. සිද්ධ වුණේ මොකද්ද ඒ බව දැනගත්තා සම්පජන්නේ. සිද්ධ වෙච්ච දේ මගේ ඊළඟ අරමුණ විදියට නැවතර දැනගත්තා. දැනගත්තා නම් අයිපාර සතිය. එහෙනම් ඒක තණ්හාවක් බව දැනගත්තා, කෙලෙසක් බව දැනගත්තා. එහෙනම් මේ මොකද්ද? සම්පජන්. එහෙනම් අන්නයි ඒක දැනගත්තා. සතිය අයින් කරන්න ඕන බව දැනගත්තා. සම්පජන්. එහෙනම් අයින් කිරීම දැනගත්තා. අයින් කර. ඔන්න ওই දෙන්න මාරුවෙන් මාරුවට වැඩ කරන්නේ. ගොඩක් සතිය සම්පජන්නේ යනකොට සම්පජන්නේ නැවතරක් සතිය දිදෙන. සතිය ඊට පස්සේ සම්පජන්නේ දිදෙල යන්නේ. මේ දෙන්න මාරුවෙන් මාරුවට අන්න ඒ වෙලාව තමයි මේ සතිය කියලා කියන්නේ. ඔන්නෝකටයි සම්මා සතිය කියන්නේ. ඔන්න ඔය බව දැනගන්න පුළුවන් වන්නේ මේ අභ්‍යන්තරයෙන් පස්සේ ඔබ පරීක්ෂාවක් කරගෙන උදේ විතරයි. භාවනා වේලාවේදී කොහොමද කියන කෙනා කරන්නේ සතිය තවත් අසතියට පත් කරගත්තා. සතිය හැදෙන වේලාවේදී සතියට අපි අතපත ගන්න යන්නේ නැහැ. එයාට නිවියන ඉන්නේ වැඩි කරගන්න ඉඩදෙන්න. අන්න ඒකට එතෙන්දි සතිය කරගන්න. වෙනදී තමා බලාගෙන ඉන්නවා චේතනා කිරීමකින් තොරව. චේතනා කරා කියලා කියන්නේ ආපු අරමුණපත් එක්කිය. චේතනා කරේ නැහැ කියන්නේ ආපු අරමුණ පස්සේ යන්නේක නතර කරනවා. එච්චරයික නතර කරාද පස්සේ අන්න සතියයි සම්පජන්නේ දෙන්න වැඩ කරලා තියෙනවා. වැඩ කරපුවා මට ප්‍රකට වෙන්නේ නැහැ. මට ප්‍රකට වෙන්නේ ඒ අතරමැද සුළු එකක් ඇද්ද මම ඔය හතරකට කල වෙනවද? හතර කල වෙනවද මට තේරෙන්නේ නැහැ ඔය හතරෙන් අතරමැද එකක්. අන්න ඒ හතරෙන් අතරමැද ඒවා මට තේරෙන්නේ නැහැ කියලා කියන්නේ එහෙනම් ඔය ක්‍රියාකාරීත්වය ඇතුලේ වෙන වෙලාවේදී මට යමක් ප්‍රකට වෙලා තියෙනවද?
එහෙනම් එතන තියෙන මොකද්ද ඒක? අප්‍රකට වූ අරමුණු. උන්ෝය අප්‍රකට වූ අරමුණ තමයි සම්මා සතිය කියලා කියන්නේ. ඔබට තමයි වෙන විදිහට කරගන්නේ ධාතු මනසිකාරය කියලා. ඔබට තමයි දැන් අර කලින් පටන් ගන්නකොට කිව්වේ සිසිලස කියලා. දැන් මෙතෙක්කල් මේ පින්නතුන් භාවනා කරගෙන යනකොට සිසිලස අත්විඳයි කියන අය අතුස්සන බලන්න. මොකද්ද අත්විඳේ? ආස්වාදය. එහෙනම් ආස්වාදයේ අත්විඳ වෙලාවේදී සිසිලස අත්විඳේ නැත්නම් ඒ වෙලාවේදී වෙන අරමුණක් තිබ්බද? වෙන අරමුණක් තිබ්බනම් ආස්වාදයේ අත්විඳින්න පුළුවන්ද? බැ. එහෙනම් අන්න ආස්වාදයේ අත්විඳයි කියලා කියන්නේ සිසිලස තිබුණ වෙලාවේදී තමන්ගෙන් එක නිරෝධ වෙනවා. සිසිලස ඇවිල්ලා කෑ ගහගෙන මට නම් ගම් දෙන්නේ නැහැ. කයිදාත් මනසිකාරි. ධාතුයේ ස්වභාවය විතරයි. ඒක දැනගන්න ඕන හැබැයි මෙන්න මේ බුදුහාමුදුරන්ගේ බණ හරහා මම විචාර බුද්ධි යෝනිසෝ මනසිකාරි. ඔන්න ඔතන කියන්නේ නිරෝධේති. සක්මණෙක් කියනවා පරයන්කෙක් කියනවා ඉදිනදා වැඩ කරන හැමතැනම ඕක නැති චිත්තක්ෂණයක් නෑ හැම චිත්තක්ෂණයකම ඕක තියෙනවා. ඒක දැනගන්න ඕන එකයි දැක්ක දැක්ක දැන දැන කියලා කියනවා. ඕකටයි සතරහසු බට්ටන් කියන්නේ. ඔය වෙලාවේදී තමන්ගේ අනිත් කායනුපස්සනාවෙන් පස්සේ තිබෙනා වූ අනිත් අනුපස්සනාවලට ගිහිල්ලා නැද්ද? ගිහිල්ලා තියෙනවා. සිසිලස මට ප්‍රකටුනේ නැහැ කියලා කියන්නේ ඒ චිත්තක්ෂණයේදී මගේ චිත්ත සංස්කාර වලට මොකද වෙලා තියෙන්නේ? චිත්ත සංස්කාර කියන්නේ මොනවද? සංඥා වේදනා. චිත්ත සංස්කාර කියේ සංඥා ස්කන්ධයයි වේදනා ස්කන්ධයයි මේ දෙකට ඒ වෙලාවේදී අරක මම දැනගත්තේ නැහැ කියලා කියන්නේ ඒ දෙන්න වැඩ කරලාද? නැහැ. අන්න චිත්ත සංස්කාර සංසිද්ධි වේදනානුපස්සනාව. වේදනානුපස්සනාව හැබැයි කායානුපස්සනාව තුල තිබෙනා වේදනානුපස්සනාව ඒක නැත්නම් ආනාපාන සති සූත්‍රයේ තිබෙනා වේදනානුපස්සනාව ඒක. සතර ධාතිපත්තානේ තිබෙනා වේදනානුපස්සනාව කියන්නේ ඕක නෙමෙයි ඕක විතරට වෙනස්. එතන නිරෝධය අපිටම සාකච්ඡා කරන්න පටන් අරන්නේ. මේ කායානුපස්සනාව හැදෙනකොට තමන් දැනගන්නා වූ රූපව තමයි බුදුහාමුදුරුවෝ දුරට දුරට ගිහිල්ලා මෙච්චර කැලේ වලට කඩන්න නැතුව දුරට දුරට ගිහිල්ලා කියන්නේ මෙන්න මේ ආස්වාදයේ සංසිඳුමයි. ආස්වාදයේ සංසිඳුමයි කියලා කියන්නේ මෙතෙක් ආස්වාදයේ කියපු මම මේ මොහොතේදී ආස්වාදයේ කියලා කියන්නේ නොකියන්නේ මොකක් නිසාද? නොකියන්නේ මොකක් නිසාද? සිසිලසක් මට ප්‍රකට නොවෙච්ච නිසා. කලින් මට සිසිලස ප්‍රකට වුණා. ප්‍රකට වුණාම ආස්වාදය කියලා මෙතන සිසිලස ප්‍රකට වුණේ නැහැ. ආස්වාදය කියන්න ස්වරයි. නමුත් මම ආස්වාද කළා නැද්ද? ආස්වාද කළා. එයා ඉතියා කරන ආස්වාදේ වගේ නම් වෙලා තියෙනවා. කොයි වෙලාවේද නහයේ ගුලන් නොගැවිති? මම නිදාගෙන ඉන්න වෙලාවේ නහයේ ගුලන් නැද්ද? මරුණාන් පස්සේ මලමිණී නහය ඇතුලෙත් නැද්ද? යත් ආස්වාද කරන කෙනෙක් ඇවිල්ලා නෑ. එහෙනම් කොයි වෙලාවෙද මේ කණ්ඩ සද්ද ඇහෙන්නේ? හැමතිස්සෙම ඇහෙනවද? හැමතිස්සෙම සද්ද ඇහෙච්ච බව මම දන්නවද? කෑයේ 24 වෙනි නිදාගෙන කියන පරිසරයේ සද්ද ඇහින්නවද නැන්නේ? කනත් වහලා නෑනේ ඇහව අර තිබ්බට. එහෙනම් සද්ද දිනව නේද? මේ ශරීරය තුර කොයි වෙලාවෙ කොහේ හෝ තැනක යමක් ස්පර්ශ නොවෙයි. උඩිනේ පාල් කොයි හරි වෙලාවක තියෙන හොයාගන්න පුළුවන්. නමුත් ප්‍රකට වෙනවා. ඇවුදේක සීතලයි කියනවා. මේ දවස. කියන්නේ සීතල කියන එක විනාඩි විනාඩි එතර වෙනස් වෙනවා. එක්ක දිගට තමන්ට සීතල දිගින් දිගටම දැනෙන්නේ අතිශයම මොකද? අද සීතලයි කියපු කෙනා විනාඩි 5ක් හෝ විනාඩියක් හෝ තප්පරයක් එක දිගට අඛණ්ඩව සීතල දැනුනා කියලා අතිශයම
එහෙනම් සීතල උණුසුම වෙලා එක වෙලා. දැන් මේ අවුටි කිල්ල දැන් බලන්න. එක දිගට මේ උණුසුම දැනනවද කියලා බලලා ඉන්න කෙනෙක් කියලා. චිත්තක්ෂණෙන් චිත්තක්ෂණෙ අවු වෙනස් වෙනවද? නෑ. එහෙනම් මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේක මේ ප්‍රකට වීමක් විතරයි පින්නතුනේ එකයි ස්පර්ශය කියලා කියන්නේ. මුළු ශරීරය පුරා ස්පර්ශ තියෙන අනන්ත සංඛ්‍යාවක්. ඒ අනන්ත සංඛ්‍යාව අතරින් එක චිත්තක්ෂණයක එකක් ප්‍රකට වෙනවා. එකක් ප්‍රකට වෙනවා කියලා කියන්නේ අනිත් සියල්ලම මොකද වෙලා තියෙන්නේ? අප්‍රකට. නියෝදල අනිත් සියල්ලම අප්‍රකට. අන්න අප්‍රකට වෙච්ච බව දැනගත්තා නම් අන්න එතෙන්ට නිරෝධය කියලා හොයාගෙන යන්න. අප්‍රකට වෙච්ච බව දැන ඕක දැනගන්න පුළුවන් නේද? ඔබට මැෂින් එකක් හදන්න පුළුවන්ද? හා විද්‍යාඥයෙක් ඔක්කොම මැෂින් හදන විද්‍යාඥයෙක් ඕකට පුළුවන් මේ විද්‍යාඥයෙක් මැෂින් එකක් හදන්න. කොහොමදද තියන්නේ විද්‍යාඥයෙක්? හා පුළුවන් ඒක කරගන්න. අන්න හිර වෙන තැන. නෑ. ඕකට තමයි බුදුහාමුදුරු කියන්නේ ප්‍රඥාව කියලා. නෝන කියලා කියන්නේ. එහෙනම් ඕක පින්නතුනි එලි පිට බල්ලා කරන්න පුළුවන් එකද? එහෙනම් මේකට මොකද වෙන්න ඕන ප්‍රමාණිකුලෝ? මේ ඇතුළේ තිබෙනා වූ කුණු කන්දලේ මේකෙන් හේදිලා ආයම් වෙනකන් හේදිලා ආයම් වෙනකන් අලුතෙන් දමදම අලුතෙන් දමදම මේක හොදන්දු කුණු යනකන් දෙද්ද සබන් දදා හොදනවා වගේ අතුල් අතුල් මේක නැවත නැවත හොදන්දු හොදන්න හොදන්න මොකද වෙන්නේ කුණු ගොඩ ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අයින් වෙන ටිකෙන් ටික ටිකෙන් ටික අයින් වුණාට වැඩක් නැහැ අයින් වෙන බවම ගන්නෙ අන්න අයින් වෙන එක දැනගන්න එක තමයි මේ ප්‍රඥාව කියලා කියන්නේ. ඒක දැනගන්නේ කවුද? ප්‍රඥා ඉන්ද්‍රිය. අන්න ශ්‍රද්ධා ඉන්ද්‍රියෙන් පටන් ගත්ත අපි වීර ඉන්ද්‍රියට ආවා, සති ඉන්ද්‍රියට ගියා, සමාධි ඉන්ද්‍රියට ගියා මේක කියලා මේ කියුනේ. ඔන්න ප්‍රඥා ඉන්ද්‍රිය. ඒතකොට ප්‍රඥා ඉන්ද්‍රිය මගේ වර්ධනය වෙලා තියෙන උන වර්ධනය වෙච්ච බවම උඩ තමයි අපි කිව්වේ විදර්ශනා ඥාන ඔන්න විදර්ශනා ඥානමත් වෙන්නේ. ඒකද? විදර්ශනාවෙන් තමන්ගේ ප්‍රතිඵලය තමන්ට දැනෙන්න ඕනේ. විදර්ශනා කරපු කෙනාට ඒක දැනෙනවා. නොකපුරු නොකරපු කෙනාට දැනෙන ක්‍රමයක්. මොකද විදර්ශනාව කියලා කියන්නේ අත්හැරීම පමණයි. අත්හැරියා නම් එයා දන්නවා අත්හැරියේ මොනවද කොයි වෙලේද කියලා. අත්හැරින්න බැරි උනේ මොනවද කියලා එයා දන්නවා. ඒකයි කිව්වේ ප්‍රකට වුණා මිනේ කර ප්‍රකට වුණා මිනේ කරේ ප්‍රකට වුණා ඒ පස්සේ ගියා මිනේ කිරීම ගැන කතා කරන්න දෙකුත් ඔන්න එකින් එක මේක අර ලුණු ගෙඩිය පිටිකාන්න මේ එලි ගලවන වගේ මෙල්ලෙන් මෙල්ල ගලවගෙන 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 යන්න ඕන ගලවගෙන 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 යනකොට තමයි තේරෙනවා මේක ඇතුලේ යමක් නැහැ මොකද්ද මේ ගලවගෙන යන්නේ මේ ආස්වාද මේ ප්‍රාස්වාද මේ සද්ද සිතුවිල්ල වේදනාව එකින් එක ගලවගෙන යනකොට තමන්ට තේරෙනවා තමන් කුලව මේක ගලවන්නේ ගලවන්න ඊළඟ එක ගලවන්න ඉතරයි ගලවල ගලවල ඉවරු රන්දිමට මුකුත් තුතු වෙලා නැහැ එහෙනම් මොකද්ද මේ කියන්නේ ශූන්‍යතාව එහෙනම් තමන්ට අවබෝධ වෙන්න ඕන පැහැදිලිවම එක අරමුණක් හටගෙන ඒ අරමුණ 100%ක් නිර්වශේෂ නිරෝධයට යනකන් ඊළඟ අරමුණකට ඉඩක් නැහැ. එහෙනම් ඒ කියන්නේ ඊළඟ අරමුණ හටගන්නකොට එතන යමක් තිබුණද? තිබුණද? නැහැ. එහෙනම් ඒ හටගත්තා වූ අරමුණක් 100%ක් නවත නිරෝධයේ නිරෝධයකට යනවද නැද්ද? එහෙනම් ඒක අවසානයේ යමක් තියනවද? අන්න එහෙනම් පටන් ගන්න කොටත් නැත්තම් පටන් අරගෙන ඉවරනාට පස්සේ නැත්තම් එහෙනම් කොයි වෙලාවකද තියෙන්නේ? කොයි වෙලාවට හරි තියෙන්න පුළුවන්ද? තියෙන්න එහෙනම් අර මාත්‍යයි වේදනාවට මොකද උනේ? ඒ මාත්‍යයි වේදනාවක් තියෙනවා. මොනක් කියවල තියෙනවද? හා අපි දැන් බල්ගෝරේ දෙන්න ගහගහින්නවා අද දෙන්න යාළු වෙලා ඉන්න. ඔව්.
වෙනදා ගහ ගන්නවා දැම්මා. අද කොහොමද ජීත් කරගෙන ඇවිල්ලා? වගාවක් දීලා. හ්ම්? නෝනාගේ මොකද මහත්තයාගේ විතරක් මොකද උනේ දැන් ඒක? ඔය ප්‍රඥාව ওই විදිහට මහත්තයාට පහළ වුණා නම් ඕකට මහත්තයා මෙතන ඇවිල්ලා හෝ වෙන තැනක් ගිහිල්ලා මේකට මේ වේදනාව මේක අඩු වෙන්නේ නැහැ මේ කුසුන්ගේ වේදනාවයි මේමයි කියන වචන මහත්තයාට පාවිච්චි කරන්න පුළුවන් වෙයිද? මොකද ඔය තුන්ටි වේදනාව මේක මේමයි මේ පටන් ගත්තා මේක තියෙනවා සක්මන් කරනකොටයි මේක එන්නේ කියන මේ සියලු තොරතුරු කවුද මේක හරි දුන්නේ? අතීතයෙන් ආවා වූ මේ නිදාය සංඥා ටික. ඔය වෙනුවට මහත්ය අරතික මනිකාරය දාලා තිබුණ කොයි වෙලාවෙ ඉස්සරහ ගෙවන්නේ? ඔය ටික ගෙවන්නේ කියන්නේ මොකද? ඔය ටික දාපු නිසා ඔය ටික ආයි. ඔය ටික වෙනුවට අලුත් දෙයක් යන්න නෙමෙයි මොකද? අර ටිකයි එන්නේ. එහෙනම් කොයි වේදනාවක් තියෙන්නේ? අන්න වේදනාවක් තමයි. දෙනි අදහස් වෙන්නේ නැහැ නම් මහත්ය වේදනාවක් තුනයි. හැබැයි වේදනාව කියන එක මේක හැදුවේ මේ හේතු බල දහම තුල හැදුණා එකක් මිසක් මේ වේදනාව මගේ හැදුන එකක් මගේ එකක් නෙමෙයි කියන එක මහත්යද? අන්න එතකොට අවබෝධයක් මේක මගේ එකක් නෙමෙයි මේක කර්ම මේක තමයි කර්මයක් කියලා. අතීතයේ මම මේක වේදනාවක් බව දැනගත්ත නිසා මේ මොහොතේත් මට වේදනාවක් විදිහට දැනෙනවා. එහෙනම් ඒ සඳහා තිබෙනා වූ මේ සිදුවීම් සමස්ත ක්‍රියාවලියම මම සුද්ධ කළා ඒක පිරිසු කළා දැම්මනම් ඊට පස්සේ මට කියන ඕක වේදනාවක් නැහැ. ඒ කියන්නේ ස්පර්ශයක් ස්පර්ශේ නම් එක චිත්තක්ෂණය ඊළඟ චිත්තක්ෂණයක තියෙන බෑ. මොනම වේදනාවක් තියෙන මොකද 100%ක් නිරෝධයෙන් නිරෝධෙන්නේ. නිරෝධුනේ නැත්තම් ස්පර්ශේ බව දැනගන්න විදියක් නැහැ. මොකද ස්පර්ශේ බව දැනගන්නේ කවුද? තුනටිය දැනගන්නේ නැහැ. එහෙනම් තුනටියෙන් වෙනතරම් නොගිනින් එයාට තුනටිය එකක්මක් කියලා කියන්න බෑ. ඉතින් තුනටිය වෙනතරම් ගියා නම් තුනටියේ තිබුණා වේදනාව 100%ක් අයින් වෙලා තියෙන්න ඕනේ වෙලා. වේදනාව කියන්නේ දැනීම. එහෙනම් ඊටව මොකද? ආයත්‍ය කියන්නේ පුළුවන්. ආයත්‍යවද ආයත්‍ය මනසියා කියන්නේ. ආයත්‍ය මනසියා කියන නම් අන්න දෙවෙනි පාර තව ටිකක් මේක වෙන්නේ. ආයත්‍යෙන්න පුළුවන් ආයත්‍යාම ඔබ ජීර පරීක්ෂාව ලක්ෂණ ඔබ තමයි ආයත පරීක්ෂණය. මොකද වෙන්නා වූ ක්‍රියාවලියයි විය හැකි ක්‍රියාවලියයි තමයි විශ්ලේෂණය කවදදදී. ඔබ කරන්නේ නැහැ මම එනි පිට. ඕක කරන්නේ මම මේ ටික තොරතුරු ටික හොයන කිතර මම මේ කරන්නේ. මම report එක දෙන්න ඉතර කරන්නේ මට report හදන්න බෑ ඇති. report එක දෙන්නේ computer එකෙන් දෙනවා software එක. මම කරන්නේ මොකද software එකට input එක වෙනස් කරනවා. input එක වෙනස් කරාම output එක වට හම්බුයි. මට අදාළ නැහැ දැන් මොකද ඉතල යෝනිසෝ වලින් කාර්ය දැම්මනම් දාපු එකේ ප්‍රතිඵල ඔන්න හම්බුයි. ඒක වෙනස් කරන කාටවත් කියන්නේ. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒක අවිද්‍යාවේ කාර්ය බල. විද්‍යාව කියලා කිව්වේ තෘෂ්ණාවට හේතු. එහෙනම් අවිද්‍යාවේ ඵලය තමයි එහෙනම් මම මේ ආර්ය අෂ්ටාංග මාර්ගය අල්ලගත් නොවිල. අවිද්‍යාව හරහා. මේකත් මගේ ෘචියක් තමයි. මේ වෙලාවේ මේ පිණුතුන් ඇවිල්ලා වාඩි වෙලා මෙච්චර මේ දුක් විඳින්නේ මොකක් නිසාද? කන්න ටිකක් හොඳට හම්බුණාට ගෙදෙට්ට වඩා හොඳට දුකක් තියන පොඩි නේද? දෙදට වඩා හොඳට ගොන ටික මූණ ඇඹුල් වෙන සමහරයි. මිදාට හොඳට කනවා වගේ දෙදට. හා? එහෙම නේද හැදී? මොකටද මේ ඇවිල්ලා ඉන්නේ මෙතන? කෘෂ්ණාව නිසා. එන්නේ මොකකින් ආවද මේක? කවුරුත් කියලා ඇවිල්ලා නෙමෙයි. මට අර එන්නේ කුවයි, මෙයා එන්නේ කුවයි, මේක ආරව මේ කරලා විවිධාකාර වචන කියාවි. හැබැයි මේ සියල්ලටම බලපාලා තියෙන්නේ තමන්ගේ අවසාන වශයෙන් කොහොම හරි මෙතන දෙන්න තුනාව කෘෂ්ණාව. මම කියන එක තමයි ආවේ. ඒතොර අන්නේ හරහා මෙතෙක්ද ඇවිල්ලා ඉන්නවා නම්, ඒතොර ඒ හරහා මේ ආවේ තෘෂ්ණාව උසින්නම්, ඒ තෘෂ්ණාව කියන්නේ අවිද්‍යාව තමයි ඒක. එහෙනම් පරණ අවිද්‍යාවට අලුත් අවිද්‍යාවෙන් පහර දෙන්න. ඒකයි බුදුහාමුදුරන්ගේ මාර්ගය. ඒ නිසා මේකට අපි කියන පහර දෙන වෙලාවේදී විද්‍යාව කියන. හැබැයි පහර දෙන්න ඇතුළේ දැම්මට පස්සේ එයා එකතු වෙන්නේ තරහස දිගට කරනවා. එයා ගිහිල්ලා සුද්ධ කරගන්න බෑ එයාට එතන. එයාත් පරණ යත් අතීතේ වඩපත් වෙන. එහෙනම් එයත් නැවත වරක් මොකද කරන්නේ? යත් නැවත නැවත චේතනා පහල කරන්නේ පටන් ගන්න. අන්න මේ චේතනා හරහා මොකද වෙන්නේ? අර මෙතෙක් කල අර කාමගුණ පාඩ තිබුණා වූ චේතනා ටික ක්‍රමානුකූලව අයින් වෙනවා. ඒ ටිකින් ටික යටපත් වෙනවා. ඔන්න ඔකටයි ඔය කෙලෙස් සංසිඳනවා ආශ්‍රක් සංසිඳනවා කියලා කියන්නේ. ආශ්‍රක්ෂ වෙනවා කියලා කියන්නේ. මම තුල දාන වෙලාවේදී එයාගේ කාර්යභාරය මම බාරගත්තා.
උඩ යාවි වැඩි කරන්න බැරි වෙනවා. ඒතකොට ඔන්න ඒ විලාසෙදී නැවත නැවත කෙලෙස් හටගන්නේ නැහැ. මම දාපු කෙලෙස් වැඩ කරන්න පටන් ගත්තට පස්සේ මම මේ කෙලෙස් හැත්තම දාන්නේ. ඊව වැඩ කරන්න පටන් ගත්තට පස්සේ යාගේ කෙලෙස් වල බල බින්දිලා එයාට ඉස්සරහට ගන්න බැරි වෙනවා. ඔන්න සතර සම්‍යක්ත දාන වීර්යාටික ආපෝෂකයි. ඕක කරනවාද කියලා තමන් හැබැයි මෙනෙහි කර කර දැනගන්න ඕනේ. කොහොමද මේක උනේ? මගේ කලින් මෙච්චරක් තියෙනවා සිතුවිලි. දැන් මට මෙන්න සිතුවිලි ඇති වෙලා. කලින් මම සද්දයක් ආපුවම හෝකාලා ඊට පස්සේ යනවා, වයින්නවා, කෑ ගන්නවා, මොකද මුන් මේ කෑ ගන්නේ කියලා අහනවා. දැන් නම් අනේ මට එච්චර ගාණක් නැහැ. ඒක හැබැයි මම දැනගන්න ඕනේ. දැනවගෙන හරියන්නේ නැහැ. ඒකම දැනගන්නවා කියන එක තමයි විදර්ශනා ඥාන පහළ වෙනවා කියන්නේ. විදර්ශනා ඥාන පහළ වෙනවා කියල කියන්නේ තමන්ගේ ගමන ඉස්සරහටද පස්සටද කියන එක තමන් ස්ථිර වශයෙන් දන්නවා. ඉතින් දන්නවා කියල කියන්නේ මේ නම් කෙලෙස් අඩුනවා කියල කියන්නේ මොකක්ද මේ අඩුනේ? මම කියන එකේනා තමයි අඩුවෙච්ච වෙලා අඩුවෙලා තියෙන්නේ. කලින් භාවනාවේ විනාඩි 60 මේකු මම දැන් ඉන්නේ විනාඩි 59. අන්න සේවලම. ඒකට කවුද සේවන්නේ? සක්කාය දිට්ඨිය. දැන් මේ විනාඩියක් සක්ක තප්පරයක් සක්කාය දිට්ඨිය නේ. ඒ තප්පරය සැකේ නැහැ. ඒ තප්පරය සීලබ්බත පරමාර්ථ නැහැ. එහෙනම් නිවන් දැකලා නැද්ද? අන්න චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. අන්න චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන කොහොමද අවබෝධ වෙන්නේ? මේ තප්පරයට සාපේක්ෂව තප්පර 59ක දුක්ඛ මට්ටමෙන් පේන පටන් ගන්නවා. මොකද මේ තප්පරයේ තීදී මම මරණොතින් මම යයි සතර පායක මේ තප්පරේ නැතුව අනිත් තප්පර 59 මරණොත් යන්නේ කොහෙද? අන්න ඊතර දින දුක නෙමෙයි. ඔන්නෝකයි සංසාර දී කියලා කියන්නේ. දැන් හිතා ගන්න පුළුවන්. සංසාර දී මෙහෙම එකක් අපි හිතන්නේ. හා? පිටින් ඉතියානේ අම්මා සිනීප වෙනවා, තාත්තට බෙදලා දෙනවා, ගේ ගිනි ගන්නවා, කන්න නැතුව ඉන්නවා, මේ කුකුල්ලත් වෙනවා, අර බල්ලා අතන මැරලා ඉන්නවා, මේ පවුනි කියලා තමයි පිටන්නේ. මමත් බල්ලෙක් කියලා කොච්චර කල් ඉන්නේ නැද්ද? කූඹි වෙලා කොච්චර කල් ඉන්නේ නැද්ද? ඕන්නෝ තමයි සංසාර දී. සංසාරගිය කියලා කියන්නේ මෙන්න මෙතන බින්නතු. ඔන්න චතුරාර්ය සත්‍ය. මට ඉනිපිට දැනෙන්නේ නැවත. දැනෙන්නේ නැතුල්ටයි මෙන්න මම දැන් සත්‍යයෙන් එකල බලන තුලේ මගේ චක්කරේ. මේ වෙලාවේ මලුත් මොකද වෙන්නේ? මේ වෙලාවේ මලුත් මොකද වෙන්නේ? මේ වෙලාවේ මලුත් මොකද වෙන්නේ? දැන් බලන්න මොකද කරන්න ඕනද? පුළු පුළුවන් තරම් ඉක්මනින් තප්පරේ දෙකක් කරන්න ඕන, තුනක් කරන්න ඕන, හතරක් කරන්න ඕන, 59 57 වෙනවා, 57 වෙනවා, 56 වෙනවා. ඕන් අදුවේ නඩුවේ යන. අන්න එතකොට තියෙනා වූ පීතියක් තමයි තමයි මේ ගමන ඉස්සරහට යන්නේ. ඔන්න වැඩෙන පටන් ගන්නා වූ සත්පුද්ධංග වැඩෙන ආකාරය. ඒ ඔක්කොම කරන් යන්නේ අපේ කාය අවසාන වෙලා තියෙන්නේ. මම දන්නේ නැහැ කීප රිකෝචනයක් තියෙනවාද කියලා. පටන් ගත්ත එක දැනෙමින් ආව තව දැනකට මාත්‍රිකාවුනේ මම අවසාන වෙන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය. ඔන්න දුක්ක සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් නේ අවබෝධ කරගන්න. දැන් නිරෝධය අවබෝධ කරන්නේ මොනවද? හා? නිරෝධය අවබෝධ වුණාද? නිරෝධය අවබෝධ වුණා නම් චතුරාර්ය සත්‍ය එකක් තමයි තියෙන්නේ. නිරෝධ සත්‍ය. නිරෝධගාමී ප්‍රතිපදාවේ ඵලය තමයි නිරෝධ සත්‍යය. සමුදය ඵලයේ තමයි දුක්කසත්. හේතුව නැතිනකොට ඵලයෙන් කරන්න බෑ. සමුදයෙන් කරන්න බෑ. සමුදයෙන් කරන්නේ තාම දැන් මේ සකස් වෙනවා. ප්‍රති නැති කරන්නේ කියන්නේ හටගන්න එක නැති කරනවා. හටගන්නේ නැති කරන්නේ නම් හටගන්න එක මට බලන් දැන නිසා නිරෝධ වෙන බව දැනගෙන නිරෝධ වෙනකම් බලන් ඉඳලා වහා වහා එක අයින් කරගෙන අයින් කරගෙන යන්නේ. අයින් කරගෙන අයින් කරගෙන යන ගමන් අයින් වෙච්ච බව දැනගන්න අයින් වටවා දැනගන්න සත්‍ය පිහිටෙවෙන දිගට පරීක්ෂාවට ලක් කරන්නේ සත්‍ය පිහිටෙවුවා නම් සත්‍ය පිහිටෙවුවා චිත්තක්ෂණය කියලා කියන්නේ මම නිරෝධ වෙලා හිටියා වූ චිත්තක්ෂණය. අන්නේ නිරෝධය තමයි ප්‍රමාණ කුලිස් කරගෙන යන්නේ. ඔබ තමයි සම්මා සති බවට පරිවර්තනය කරගන්න පුළුවන්. සත්‍ය 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 අද කියන්නේ ආමුදු කියන්නේ නිවන් මඟ කියලා කියන්නේ අසතියට. නිවන් මගේ දොරටුව නිවන ළඟ තියෙන දොරටුව තමයි සතිය කියන්නේ.
රසතිය කියන මාර්ගය කියලා තමයි සත්‍ය ළඟට යන්නේ. සත්‍ය මාර්ගය උදව් කරන්නේ නිවන් දකින්න. නිවන් දකින්න වට උදව් කරන්නේ අසතිය. ඇයි අසතිය උදව් කරන්නේ? අසතියෙන් තමයි සංසාර බයතෙන්නේ. සතියෙන් සංසාර බයතෙන්නේ. අසතියෙන් තමයි කියන්නේ ඔබ අසතිමත් වුණා. අසතිමත් වෙච්ච වෙලාවේදී ඔබ මනුස්ස මොකද වෙන්නේ මොකද? අසතිමත් වුණා නම් ඒක උනේ නැත්තා කියලා දන්නේ නැහැ. රසතිමත් උනේ නැත්තා රාග ද්වේෂ තිබුණා දන්නේ නැහැ. එහෙනම් අසතිමත් වෙන්නත් ඕන. අසතිමත් වෙච්ච බව දැනගන්න ඕනේ. අන්න ඒකයි සතිය කියලා කියන්නේ. සතිය කියලා කියන්නේ සෙල්ලම් පාසු වැඩක් නෙමෙයි. අසතිමත් වුණා නම් අසතිමත් වුණු බව දැනගන්න ඕන. සතිමත් වුණා නම් සතිමත් වුණු බව දැනගන්න. ඒක තමයි මෙනෙහි වෙනවද? මෙනෙහි වෙච්ච ප්‍රකට වෙනවද? ප්‍රකට වෙච්ච එක මෙනෙහි වෙනවද? ප්‍රකට වෙනවද? ප්‍රකට වෙච්ච එක මෙනෙහි වෙන්නේ නැද්ද? ඔය විදිහට බෙද 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 බලන්න කියලා කියනවා. ඉන්නේ ආමුදෝ තව අවුරුදු 10 15 බණ කුවත් අපවත් නෙවි. පාවිච්චි කරේ නැත්නම් ඒ බණ හොලි වැඩක්. මේ සියල්ල තියෙන පාවිච්චි කරන්නේ. මේ වෙන කවදක් වැඩක් නැහැ වෙනවා. පොත් ගැව්වට මේ වැඩක් නැහැ. CD දෙකේවට වැඩක් නැහැ. YouTube එකේදී දාලා තියෙන නිසා තව අවුරුදු කීපයක් හරි තාක්ෂණය වෙනවා ඔතියේ. මේ පිටුතුන් ආවෝද කරගන්න බරනට සමහරවිට ආවෝද කරන ඉස්සරහට පුදුින් ඉන්න දන්නේ නැහැ. මයිත්‍රි බුදුහාමුදුරනේ කලින් තා බුදු වෙයි මහණේ මේ සාත් වෙන්න ඇති සමාන ලෝක. TV එක අහන්න දැන් ඒකේ TV YouTube එකේ හරි දාලා තියෙන එක කරන්නේ නැති. වෙන කරන්න දෙයක් නැහැ. දැන් ධර්ම දේශනාවලින් නතර කරන්න සූදානම් අපි විනාඩි 5ක් වැඩි පුරාම තිනවා. සාමාන්‍ය ගැටළු ප්‍රශ්න දිනවා නම් අපිට අහන්න බලන්න. අපේ ස්කයිප් තාක්ෂණයේ හරහා ඉන්න පින්තුන්ටත් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ සම්බන්ධයෙන් අහන්න පුළුවන් මේක. පොඩි ඉඩක් දෙන්න නේද? YouTube එකේ ඉන්නවද නැද්ද මහත්තයා? අපි අයනවාද YouTube එකේ මේ YouTube නෙමෙයි මේ ස්කයිප් තාක්ෂණයේ ඉන්න මේ පින්තුන්ට අපි අයනවාද? ඔව් මොනවා හරි අහන්න දෙයක් තියෙනවද ඒකත් එක්ක? කියපු දේවල් තේරුණාද? ටිකක් තමයි. තාම පරීක්ෂාවට ලක් කළා නෑ මේ. ඒක තමයි මේ ගැඹුරු වල දේශනා කරන්නේ. ඒක ඇත්තට පරීක්ෂාවක් නෙවෙයි. ඒක තමයි. මම දැන් පාඩම් ගැඹුරු කියලා කියන්නේ. මේ ඉන්නා නම් කියන්නේ සරල වැඩි කියලා. මෙයා මෙහෙම සරලයි කියලා මෙහෙ කියන්නේ. ඔය නෝන්ද කියනවා මේ උඩට ගැඹුරු කියලා. එහෙමද? කවන්නේ කවන්නේ. නෝන්ද දෙයෙන් ගැඹුරු. කොහොම පරීක්ෂාවක් ලක් කරන්නේ උඩට නෝන්ද දැන් තොරතුරු තියෙනවා දැන් කලින් ඒවත් ධර්ම දේශනා තියෙනවනේ ඒක YouTube එකේම. ඒකේ ඒවා කියවලා පරණ ධර්ම දේශනා ගොඩක් ඇද්දි මේ ධර්ම දේශනා මාලාවටම උදේ තොරතුරු ගන්න නෝන්ද සම්බන්ධ වෙනවා කියලා තමයි අපිට තොරතුරු ලැබුණේ. ඉතින් යම වේලාවෙදී මොනවාරි ගැටලු තියෙනවද අවස 6:00කදී මොනවාරි ගැටලු තියෙනවා අපි විමසන්න පුළුවන් පුළුවන් තරම් ඉඳ තියෙන වෙලාවට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පුළුවන් තරම් දැන් ඔය මේ වෙලාව තුල දැන් මෙහෙනම් අපිට ඊට පස්සේ ඉන්නේ සක්මනක් ඊට පස්සේ තියෙන අපිට පරයන්කයක් ඊට පස්සේ ආපහු කුංචි විවේකයක් තියෙනවා මං කියන්නේ ඊට පස්සේ ආයක ධර්ම සාකච්ඡාවක්. ඒක නිසා මේ විදිහට පුළුවන් නම් කාලසටහන අනුගත වුණොත් එහෙම මොනවාක් සමාජයට පුළුවන් වෙවි. අවශ්‍ය නම් අපිට ඕන දැන් විවේක වෙලා තුල අපි කාලසටහන මේ ගන්න ඕනේ. අපි කාලසටහන ගන්නම් ඔකටම ඒකට සාකච්ඡා බලා ගන්න පුළුවන් මේක. ඔව් එහෙම කරන්න ඕන නම් නෝන්ලා තියෙන පිසිද්ද නම් මේක සම්බන්ධ වෙලා ඉකට අපි දැන් ඒකට සමුදීලා මේ වෙලාව බලමු දැන් මෙතනින් අපි ගමු ප්‍රශ්න නැත්තම් මේ ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරන්න. මේ අවස්ථාවේදී මම කියන්නේ අපි ඒත් එක්කම පුණ්‍යානුමෝදනාවක් කරොත් හොඳයි මේ සමාර්ථින්න තුන් ඉන්නවා මේ ධර්ම දේශනාවක් පස්සේ මේක වෙලා යන අය. ඒ නිසා අපි නැත්තම් 6න් පස්සේ තමයි අපි කරන්නේ. සමියාවතයි පුණ්‍යවෙන් දුන අතරන් බලාපොරොත්තු වෙන මේ අවස්ථාවේදී ප්‍රයකුත් විනාඩි 10ක් වගේ කාලයක් තුල මේ පින්නතුන් විසින් එකරාශි කරගත්තා වූ මේ සියලු කුසලයන්ද මේ එකරාශි කරගත්තා වූ මේ සුතමේ ඥානසා අනිකුත් විද්‍යාකාරයේ ඥානයන්ද මේ භවයේදීම නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා තම තමන්ගේ ප්‍රඥාව වර්ධනය කරගන්න හේතු වේවා වාසනා වේවා කියලා අපි සාදුකාරයක් පවත්වමු. ඒත් එක්ක මේ පින්නතුන් ගන්නවා මේ අවස්ථාවේදී අපි තිනින් උපිනේ උදව්පාර කරන්නා වූ සත්පුරුෂ මණ්ඩල රාජ්‍යයක් ඉන්නවා. ඒ අතර විශේෂයෙන්ම අපි නම් සඳහන් කරගත යුතු අතිවිශේෂ සත්පුරුෂ මණ්ඩල ගොඩක් තියෙනවා. ප්‍රථමයෙන්ම අපේ ලොකු ස්වාමීන් වහන්සේ අතිපූජනීය
උදේීරියාගම ධම්මජීව ස්වාමීන් වහන්සේ උන්වහන්සේ මහත් වූ සාධන සේවාවක් කරමින් ලෝකෙටම ධර්ම බෙදාහරිමින් ඉන්නේ. මේ මොහොතේ වෙනකොටත් උන්වහන්සේ ඕස්ට්‍රේලියාවේ ඉන්නේ ගණිගල තුන සිඩ්නි වලට වැඩම කරා කියලා විශ්දෙන්නේ වෙලා. ඒ කියන්නේ ඉන්දියාවේ අගමන්තන් නිතිකය පටන් ගන්නවා. උන්වහන්සේගේ සාධන සේවාව තුළින් උන්වහන්සේගේ මේ භවයේදී නිවන අත්වත් කර ගැනීම සමාජ බාධා කියලා වෙනත් පුළුවන් සමහර විටක. කෙසේ නමුත් මේ පින්නතුන් මේ අවස්ථාවේදී ඒක රස කරගත්තා වූ ඒ සියලුම කුසලයන් ඒ ධම්මජීව ස්වාමීන් වහන්සේට මේ භවයේදී නිවන සාක්ෂාත් කර ගැනීමට හේතු වේවා වාසනාව වේවා කියලා අපි ප්‍රථමයෙන් සාදුකාරයක් පවත්වනවා. ඒත් එක්ක මේ අවස්ථාවේදී මේ පින්නතුන් මේ බණ අහලා මේ ආකාරයට මේ ස්වාමීන් වහන්සේට කටයුතු කරන්න පුළුවන්ලා තින්නේ මේ ස්වාමීන් වහන්සේ නවක භික්ෂුවන් නිසා. ඒ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා මේ ස්ථානයේ වැඩම වාසය කරනවා. මීට පෙර ධම්මචාරි ස්වාමීන් වහන්සේ මාස 3ක් වැඩ වාසය කරා. දැන් මේ ස්වාමීන් වහන්සේ සද්ධානන්ද ස්වාමීන් වහන්සේ සමජීස් ස්වාමීන් වහන්සේ නමක් අතනින් තත්වයෙන් වයස අවුරුදු 82ක් වෙනවා. නමුත් මේ ස්ථානයේ රැඳී සිටින්නේ මේ පින්තුන්ගේ කුසල් නිසාමයි. ස්වාමීන් වහන්සේ කොමාර දවසේ මුළු කාලෙම ගන්නේ මේ ධර්මාධ්‍යාන ප්‍රතිපදාවටයි. ඒ උන්වහන්සේ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛයෙන් සියලුම සංඝ රත්නයට අපිට පින්නතුනි උදව් කරගන්නා වූ ඒ සියලුම සංඝයා වහන්සේලාට ඒ තමන් වහන්සේලාගේ සංසාර භවය කිති කර ගැනීම සඳහා මේ භවයේදී නිර්වාණය සාක්ෂාත් කරගන්නා මේ පින්නතුන්ගේ කුසල් දේක රාශී වේවා මේ උපකාරී වේවා කියලා අපි සාදුකාරයක් කරනවා. ඒත් එක්කම මේ වගේ ස්ථාන හදලා දීලා මේ ආකාරයේ දේවල් කරන් ලැබලා තියෙන්නේ විජුවන් මහතා සාහවගේ ධනපෞතුමක සිල් දනාවකින් තමන්ගේ ධන පරිත්‍යාගය ඉතාමත්ම මහත් වූ ශ්‍රද්ධාවෙන් සුව මේ සාසනයෙන් පූජා කරලා තියෙන එකත් මේ පින්සුන්ගේ පිළිගැස්මයි. ඒ වගේම මේ බාරව කටයුතු කරන්නා වූ හේතන් මහතා සාහේ ධර්පෞල මේ කටයුතු සියල්ල තමන්ට ඇකියවරින් ප්‍රමාණවත් මේ පරීක්ෂා වාදනය කළා මේ ආකාරයේ මේ සේවා පවතුන් සැපයලා තියෙනවා. ඒත් එක්කම දිනපතා මේ පින්සුන්ගේ සියලු දානමය කටයුතු සහ අවසානිකුත් සෑම දෙයක් දීලා ඒ කාර්ය මුළු මුළුමනින් බාර අරගෙන ඉන්න අය රෝහිත මහතා සාහුගේ ධර්පෞල සියදෙනා ඒ සියලු දෙනා අපි සිහිපත් කරගන්න ඒ සියලුම පින්සුන්ට අම තමන්ට මේ භවයේදී නිවන සාක්ෂාත් කරගන්න හැකියාවෙන් මේ වගේ ධර්මාන්දම් ප්‍රතිපදාවට යෙදීමට අවස්ථාව ලැබී ඒ පින්නතුන්ගේ ප්‍රඥා වර්ධනය තුළින් ඒ සියලු පින්නතුන් මේ භවයේදී නිවන සාක්ෂාත් කරගන්නට මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා. ඒත් එක්ක මේ ස්ථානයේ මේ කාර්යයන් භාරවෙන්න අපි මේ ලලිත් මහතායි මාත්‍රාගේ භාර්යාව සහ දරුවන් දෙදෙනා මහත් වූ කැපකිරීමෙන් මේ සියල්ල කරනවා. ලොකු ස්වාමීන් වහන්සේත් කලින් මේ කාර්ය පෞද්ගලික දවස්වල ඇවිල්ලා මේ වැඩසටහන දවස් හතරක් කෙරෙහිදී මාත්‍යත් විශේෂ අනුග්‍රහයක් නැත්නම් විශේෂ ස්තුතියක් කළා වෙන තුනේ හතර දිනකටත් ඒත් එක්කම විශේෂ ස්තුතියක් කළා වෙන තුන අපේ මේ සමන්තිනෝනටත් සමන්තිනෝනගේ ගෙදර වැඩ කටයුතු සියල්ල මම හිතන්නේ සෑහෙන කැපකිරීමක් කළා සියලු දේවල් අරගෙන අද මම හිතන්නේ දුවක් පුතා දෙන්නත් එක්කගෙන ඇවිල්ලා මේ ස්ථානයේ ඉඳගෙන මේ සඳහා සහභාගී වෙනවා. මාත්‍යත් හැමදාම වෙලා පුදුමාකාර විදිහට මේ පොරොත්තු සියල්ල වල ගන්නවා. අපි අන්නේ පින්නතුන්වත් විශේෂයෙන් සිහිපත් කරගෙන ඒ ඇයිටත් මේ භවයේදී නිර්වාණය සාක්ෂාත් කරනවා මේ කුසල හේතු වේවා වාසනාව වේවා කියලා අපි ආශිර්වාදයි. ඒත් එක්කම මේ පින්නතුන් මේ අවස්ථාවේ මේ කාර්ය කරගෙන යනවා මේ ආන්දු මෙතන ඉන්නේ හේතු වෙලා තියෙනවා. මේ ආන්දු මෙතන ඉන්නේ නිසා මේ ප්‍රදේශයේ පින්නතුන් සිද්ධ වෙලා තියෙනවා. මේ ආන්දුගේ දිනේ ආහාරයේ කොට. නිසා ඒ පින්නතුන් දිනපත ආහාරයේ සපයලා මහත්ඵල මාංශන්තන උපයා ගන්නවා ඇති. නමුත් ඒවා නිවන්ත කොච්චර බර වෙනවද කියන්නේ විදන්නේ නැති නිසා මේ පින්නතුන්ගේ මේ කුසල් වලින් කොටසක් අපි මේ පින්නතුන්ට මේ භවයේදී විනාශ ආශාස්ත්‍යයක් වෙනද අපි අනුමෝදන් කරමු. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේගේ දිනපතා පින්දපාතේ සපයන්නා වූ සියලුම ඒ දීපක්ෂේ ඒ දායක මහත්මතුන්ට මේ භවයේදී නිසා මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා. ඒත් එක්කම මේ පින්තුන්ගේ නම මේ පරිලෝකේ කවුරු හරි ඉන්නවනම් එයාටත් අපින් බම් ගන්න ඕන. ඒත් එක්කම අපිට පිනිනු පිනි උදව් පාර කරන්නව තවත් සත්පුරුෂ මණ්ඩල රාජ්‍යයක් ඉන්නවා. මේ ආයතන මේ නම් කියවයකින් පමණක් පවත්වාගෙන යන්නේ නැහැ. මේ තියා ඉදිරියට එවිලා මේ ප්‍රකාශ කරන්නේ නැහැ. ඉන්සා නම් ප්‍රකාශ කරන්නේ නැතුව මේ අවස්ථාවේදී මේ වකාරයන් සඳහා සියල්ලටම නොපැකිලව ඉදිරිපත් වෙලා මේ සියලු කාර්යයන් කරන්නා වූ පින්තුන්ටත් ඒ තම තමන්ගේ අපේක්ෂා නිසිසුද්ධ කරගෙන මේ භවයේදී නිවන් සාක්ෂාත් කරමින් මේකසල් හේතු වේවා වාසනා වේවා කියලා සාදුකාරයක් පවත්වමු. මේ පින්තුන් නමින් අනන්ත සංසාරයක් තුළ මේ ගියා වූ ඒ හිතවතුන් ඥාතීන් පින්ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ අය සිහිපත් කරගන්න. ඉතමතම මේ පින්තුන්ගේ නිවස්වලදී මේ පින්තුන් මේ කාර්ය කරගෙන යන උදව් උපකාර කරන්නා වූ සියලුම හිතවතුන් ඥාතීන් සිහිපත් කරගන්න. ඒ සියලු දෙනාගේ සහායනකම් මේ පින්තුන් මේ කාර්ය කරන්න බෑ. ඒ සියල්ල අවසානයේදී එක්කොටම දාපිරියට එන්නේ මම නිවන් දකින්නවා කියන එකයි. ඉතින් මේ පින්තුන් එකිනෙක දිනක තම තමන් සිහිපත් කරගන්න මම මේ භවයේදී නිවන් සඳහා මේ සියල්ල කරන්නේ
එනම් මේ භවයේදී නිවන සඳහා මේ තුලින් මගේ ප්‍රඥාව වර්ධනය වේවා කියලා සාධුකාරයක් පවත්වලා අවශ්‍ය දෙවිදේවතාවුන් සිහිපත් කරගෙන සම්මාද්දසි අමනුෂ්‍යයන් සිහිපත් කරගෙන ඉච්ඡාවතාදී ගාථා සත්‍යයන් කියන ඉච්ඡාවතාදම්මේ සම්පදම් කින්න සම්පදම් ඉච්ඡාවතාදම්මේ සම්පදම් කුඤ්ඤ සම්පදම් සබ්බේ දුකානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා එක්කාල්කාචාම්මේ සම්පදම් කුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා ආකාසට්ටාච බුම්මස්සා දේවා නාදාමෙන් තිකා ආකාශත්ථ බුම්මස්සා දේවා නාදාමෙන් තිකා පුඤ්ඤං සම්මෝදිත්වා තිරංගස්සං සුදේශනං ධම්මෝ ඥාති නම්මෝ සුසුතිකාවං විනාශයෝ ධම්මෝ ඥාති නම්මෝ සුසුතිකාවං විනාශයෝ ධම්මෝ ඥාති නම්මෝ සුසුතිකාවං විනාශයෝ විමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ තුයාව නිදාන සත්‍ය මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ තුයාව නිදාන සත්‍ය සියලු දෙනාටම තෙරුවන් සරණයි. දිවාදන සීලස්ස නිච්ඡං වද්දා පචායිනෝ චක්කාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවත අතෝ නිබ්බාන සම්පත්ති විනාසේ සමිජ්ජතු.